අයිබුවන් සුබ දෑසනක් ඔබ සැමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියසත් ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවත් එක්ව ඔබ වෙත ගෙන එන මහ බැංකු වාර්තාවෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරි දැක්ම සහ අභියෝග පිළිබඳ සාකච්ඡා කරන මෙම දේශනාවට ඔබ හැම දෙනාම බොහොමත්ම ගෞරවණීයව පිළිගන් ලබනවා. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව පසුගිය මාසයේ අගදී නිකුත් කළා. ඉතින් අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ වාර්තාවෙන් පිළිබිඹු වන ආර්ථික කාරණා ඔබ මේ සාකච්ඡා වලට කරන්නට අද දවසේදී අපි සමග සූම් මෘදුකාංගේ හරහා ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල Facebook පිටුව හරහා විශාල පිරිසක් එක්ව සිටිනවා. ඉතින් ඔබ හැම දිනාටම පුළුවන් මේ දේශනය අතරතුරදී මේ සම්බන්ධයෙන් ඔබට පැනගෙන ගැටලු සූම් මෘදුකාංගේ Q&A මෙනු හරහා හෝ එහෙම නැත්නම් Facebook පිටුවේ අදහස් දැක්වීමක් විදිහට එහෙම නැත්නම් කමෙන්ට් එකක් විදිහට අපිට ලිඛිත ඉදිරිපත් කරන්න. දේශන අවසානයේදී ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නට අපේ විද්වත් මණ්ඩලය සූදානම් සිටිනවා. ඉතින් වැඩි කල් වෙලා නොයවා අද දවසේදී මේ දේශනය මෙහෙවන් ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය PKG හරිචන්ද්‍ර මහතාට මා ගෞරවණ ආරාධනා කරනවා දේශනයේ වැඩ කටයුතු මෙතෙන් සිට ආරම්භ කරන්න. ස්තුතිය කුචාන් සුබ දැසනක් ඔබ සැමටම. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාවට අදාළ සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. මෙම සම්මන්ත්‍රණයේ ආකෘතිය පිළිබඳ මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. පළමුවෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමන් විසින් ආරම්භක කරුණු දැක්වීම සිදු කරනු ලබනවා. ඉන් පසුව මහ බැංකු වාර්ෂික වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකීය තත්ත්වය අභියෝග සහ ඉදිරි දැක්ම යන මේ දේශනය ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය සුමිලා වානගුරු මෙනවිය විසින් සිදු කරනු ලබනවා. එම දේශනයෙන් පසු ඔබ විසින් යොමු කරන ප්‍රශ්න සඳහා අවස්ථාව ලැබෙනවා. ඔබට පුළුවන් කුසල සංධාන කළ පරිදිම Zoom ඔස්සේ chat සහ Q&A පාසුවම හරහා අප වෙත ප්‍රශ්න යොමු කරන්න. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල Facebook පිටුව හරහාද ප්‍රශ්න යොමු කරන්න අවස්ථාව තිබෙනවා. දේශනය පැවැත්වෙන අතරතුරද අප වෙත ප්‍රශ්න යොමු කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබගේ ප්‍රශ්නවලට අදාළ පැහැදිලි කිරීම සිදු කිරීමට මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇති විද්වත් මණ්ඩලයට නියෝජ්‍ය අධිපතීන් වන මහින්ද සිරිවර්ධන මහතා, ඉවට් ප්‍රනාන්දු මහත්මිය, ධම්මික නානයක්කාර මහතා, සහකාර අධිපති රෝහණ විජේසේකර මහතා, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සහ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය සුමිලා වානගුරු මෙනවිය සහභාගී වෙනවා. මෙම කෙටි හැඳින්වීමෙන් පසු මම කාරුණිකව ආරාධනා කර සිටිනවා අධිපතිතුමාට ආරම්භක කරුණ දැක්වීම පවත්වමින්. අධිපතිතුමනි, ස්තුතියි. බොහෝ ස්තුතියි ආචාර්ය හරිචන්ද්‍ර මහතා. රැස්ව සිටින සියලු දෙනාගෙන් අවසරයි. ඔබ හැමට සුබ දැසනක්, සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. අද දින මේ අපි පවත්වන්නේ මීට පහුගිය අවුරුද්දේ පවත්වපු විදිහම මාර්ගගත සම්මන්ත්‍රණයක්. අපට අවුරුදු දෙකක්ම කොවිඩ් ප්‍රශ්නය නිසා මුහුණට මුහුණ හමු වී මේ සම්මන්ත්‍රණය සාමාන්‍යයෙන් වාර්ෂිකව පැවැත්වෙන මේ සම්මන්ත්‍රණය පවත්වා ගන්නට බැරි වුණා. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබඳව පැවැත්වෙන සාමාන්‍ය වාර්ෂික හැම වර්ෂයකම පැවැත්වෙන සම්මන්ත්‍රණයක්. ඔබ මේ විදිහට දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නීති පනතට අනුකූලව 2020 වසර සඳහා ස්වකීය වාර්ෂික වාර්තාව පහුගිය අප්‍රේල් 30 වෙනිදා ගරු අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යතුමා වෙත පිළිගැන්වුණා.
इन पाश्चे प्रकाशयट पत्करणु लभुवा महाबैंकुवे धजय रगिन यन वार्ताव हटियट हंदुन्वन्नट पुलुवन् मेम वार्षिक वार्ताव मगिन समालोचनयट भाजनय वन वार्षिक तुल आर्थिक क्रियाकारित्व पिलिवद पहदिली किरीमक विश्लेषण किरीमक करनवा मैदिकालीन आर्थिक दक्म पिलिबंद विग्रहायक करनवा इवगेम इदिरी काल सीमाव तुल तिरसार सह इहल आर्थिक वर्धनयक लगा कर गैनीम संदहा विसंदुम लबा दिय युतु आर्थिक मुहन पाति गटलु सह अभियोग पिलिबंद समालोचने पुत वार्षिक वार्ता अंतर्गत आय निदासिन पशु श्रीलंका आर्थिक तुल आर्थिक कलमनाकरणे देदास विश्व वसरे तरम किस्तु विटक अभियोगात्मक नवो भव कीम अतिशोक्त्यक नवे केलमान मैंने प्रश्न राशियाक इतिहास से निदासिन पशु इतिहास से कवर वर्ष एकवात सिद्धवन है वसंगते मध्य इदा दुष्कर इसेम संपूर्णेन नुहुरु नुपुरुदु वातावरण यटते आर्थिक इद्रियट गेन यामट गत हकि सियलुम आकारे क्रिया मार्ग राजयात महाबैंकुवात पहुगिय काले अरगेन तिबेन देदास्विस्से वार्षिक वार्ताव मगिन आर्थिक मुहुनदुन गटलु वल स्वभावय आयतनवा विस्तर साहित्यव पहदिलि करनवा इसेम व्यापार वलटात लोकु कुडा व्यापार वलटात उद्गलयांटात वसंगते निसा सिदु हानिय अवम किरीम सदहा राज्यात महाबैंकुवात आर्थिकीय अवशेष पार्श्व करुवनु अतिशयिन्म दुष्कर तत्त्वयन् यर्तिवात् सिय उपरिम दायकत्वय लबा दुन आकारय मे वार्तावे विश्लेषणय करनवा मनाव संबंधीकरणय वू प्रवेशान तुलिन राज्य प्रतिपत्ति संपादनय किरीमेन जन जीवित जीवनोपायन सह जनता शुभ साधनय करी कोविड दानमय वसंगतयेन अतिकरण लद विनाशकारी बलपैम पालने कर गनीमट अवम कर गनीमट श्रीलंकावट हकी वी तिबेनवाय केला माहित वसरे मुल्भागेदी अति वू आर्थिक पशुबैम तिबुणात वसंगते देवनरल हेतुवेन नति वू अवहिरता मध्यये वात श्रीलंका आर्थिक देदास विश्व वसरे देवन भागे शक्तिमत् नगी सिटी भाव धनटमत् वार्षिक वार्ता समारोह केवल ऐसी विदेशीय जंगम गिनुमे सिधु कैपी पेन वैडिदी बड़ा यहा पत्त हरीम ऐसे में दर्शक मगिन पेन्नुम करन पारिधि कालोचिता पूर्वोपायिक प्रतिपत्ति में क्रिया मार्ग हरह आर्थिके विदेशीय अंश अभियोगात्मक वातावरण टोरुसुदुन आकारे नहीं विस्तर करना पसंगते मध्यवत व्यापार बिंदनवाटी पौत्वागेन याम अरमुनु कोटकात फिस्कल प्रतिपत्ति क्रियामार्ग वलट अनुपूरकताव दक्वमिन महाबैंकुव स्वकीय मूल्य प्रतिपत्तिय क्रियात्मक कला मे अनुव मुदाल वेलंदपोल तुल प्रमाणवत् द्रवशीलतावक् पौत्वा गैनीमट कटयुतु करमिन पोली प्रमाण पहल मट्टमे पौत्वा गैनीमिन नाय
यानी मैं व्यदाम अड़कर तबा गणी मट अब काटे तो कर लगे बैठ मेमागिन काडिनाम मेमागिन डाकु काडिनाम प्रतिचार हरा आर्थिक यम किसी सहान्यक लघु बाव मागे विश्वास है ये वागे म महाबैंक पे मूलिक आरंभ वर्ट पठानी भी मकिन तरव अभियोगकारी गोली मूल्य वेलंद पलत तत्वयान जाटते राज्य अवश्य मूल्य सा राज्य ट अवश्य मूल्य सहाय लबादी मट महाबैंक व में वर्ष तुला काटे तो कर लती बेना मूल्य पद्धति स्थावरत्व तहवरु करी मट सहा मूल्य पद्धति करे ही पावती ना महाजन विश्वास से वड़ा शक्तिमत तो बहुत आगे नहीं मट महाबैंक व विविध पियोर गत भविष्यधान में वसंगते उग्र बलपैम हमें लोह हैमर अटक में कावड़ा बत नुदुटु आकार ये टे आर्थिक खाते तो बिना बैठी में पहनने को ना हो व्यसनकारी मूल्य पीड़ने अनहमुए थेरेपी सिटी काल्यक मैंने सायती वो अतिशय दुष्करता क्वेयन यात्रते खाते तो क्रिए मटाए लोह पुरा विविध आंडू वाले टे सिद्ध होती बुने श्रीलंका राज्य टे आंडूटे एवं अभियोग सिद्धुना अतिशयम दुष्कर तत्वयान याटते वात अपे राज्य सेवा वल सुमाट क्रियाकारित्व साहतिक क्रीमट राज्य मेघालय तुला कैपोरी काटे कला पीडावट पत जनतावट सह व्यापार वलट सहन सल सीमट सीमित राज्य मूल्य अवकाश मध्ये वात आंडव काटे तो कर लेती बैन कोविड धाना में वसंगत या समग्र पहनने के नो अनापेक्षित व्यादाम इहले आम में काले थी बुना ये समग्र में राज्य आदायम विविध हेतु निसा में काले तुला पहल गया ये वा मध्य वात विदेशी में देशी वाशे मेतक गेवियुतु सियलु नाय सेवा करन भगकीम राज्य पियवाति बेना मेम वार्षिक वार्ताव अत्तम सकास करन लागुए कोविड 19 तुन्नन रैल्ल यालित देशीयहा देशीयहा गोलीय वशेन अविनिश्चित उत्सन्न वीमट पेरा वार्षिक वार्तावन सकस्कर निमकरण अवस्थावन विट क्रियावट नंगवा तिबुन प्रतिपत्ति में क्रियामार्ग वल धनात्मक प्रतिपल अपट दकिन नट लभेवीन तिबुना एवन विट आर्थिक क्रियाकारकाम वेगेन यथा तत्त्वेट पावतिमीन पावतुना पत्तमीन पावतुना आयतन गोलीय आयतन पेन्मा दमीन पावती आकार लोकार्थिक वेगेन मेवन विट यथातत्व पत्मीन पावत जात्यांतर वेलंद काटेतु अनागत पिलिबंद सुभवादी दैक्मक मे काले ही फललवाशे तिबुना राजे अलुत वार्धन आकृति पानगान्वमीन अवश्य देशीय प्राग्दन संपादने सहाय सपेमिन बैंकुक्रम अपे रटे बैंकुक्रम उद्गलिकांश लबादन नाय वार्धनय वीमक आरंभ वेला सिद्धवेमिन पावतुन ऐसे वात वसंगते तेवन रल्ल मगिन महाबैंक वार्षिक वार्तावे यत की कारण अवधारण्य जम्मू करण तिबुनु अवस्थावक तेवन रैल मगिन अतिशय अनपेक्षित स्वभाव किन विविधाकार प्रश्न नवत नवत मतुकर्मीन पावत असंगते निशा पुद्गलयांत व्यापार वलट आर्थिकेट अतिकरण दुष्करता
අඩුකිරීමට ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථිකයේ අනිකුත් පාර්ශවකරුවන් අඛණ්ඩව ඒකාබද්ධ ප්‍රයත්නයක නියලී සිටිනවා. ඒ අවශ්‍යතාව වඩ වඩා ඉස්මතු වෙමින් පවතින වාර්ෂික වර්තාවේ ඉතා හොඳින් විස්තර කර ඇති පරිදි වසංගතයේ පළමු රැල්ලේ සිට මේ වනතෙක් අප සිදු කර ඇති ආකාරයටම පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට සහාය දක්වීමට මහ බැංකුව සහ ආණ්ඩුව නිරතුරුව කැපවී සිටින බව මෙහිදී ප්‍රකාශ කරන්නට පුළුවන්. සාර්ව ආර්ථිකයේ මූලිකාංග ක්‍රමෙන් ශක්තිමත් වන අතරම 2021 වසර තුලදී හායි නොබට අනපේක්ෂිත සාර්ව ආර්ථික මාවත ඔස්සේ ගමන් කිරීම අපේක්ෂිත සාර්ව ආර්ථික මාවත ඔස්සේ ගමන් කිරීම සඳහා ආර්ථිකයට ඉඩ ප්‍රස්ථා සලසා දෙමින් වසංගතය හා බැඳුණු අවිනිශ්චිතතා ඉක්මනින් පහව යතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා. මේ සමග මගේ කෙටි ප්‍රකාශය කෙලවරටපත් කරමින් අවස්ථාව සලසනවා ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂකතුමී ආචාර්ය සුමිලා වානගුරුට සිය දේශනය ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙමි. බොහොම ස්තුතියි. ස්තුතියි අධිපතිතුමනි. ඔබ සියලු දෙනාට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා අධිපතිතුමා ප්‍රකාශයට පත් කර පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වසර සඳහා වනස්‍රිය වාර්ෂික වාර්තාව නොබෝදා ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවේ මහ බැංකු නීතිය වන මුදල් නීති පනතේ 35 වන වගන්තිය අනුව සෑම මුදල් වර්ෂයක් අවසාන වීමෙන් පසුව මාස 4ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වයත් එම මුදල් වර්ෂය තුල මුදල් මණ්ඩලය මගින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සහ එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු ආර්ථික හා මූල්‍ය තත්ත්වයන්ගේ විශ්ලේෂණයක් ඇතුළත් වාර්ෂික වාර්තාවක් මුදල් විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඒ අනුව වාර්ෂික වාර්තාවේ ප්‍රධාන වශයෙන් මහ බැංකුවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් වසර තුල මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සහ එම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සඳහා පොළඹවන ලද ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් ඇතුළත් වෙනවා. මෙම තොරතුරු ඇතුළත් වාර්ෂික වාර්තාව පසුගිය වසර කීපෙදී වගේම මේ වසරේත් වෙළුම් දෙකකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ඉදිරිපත් කිරීමේදී අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ වසර තුල විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹ වූ ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් විශ්ලේෂණය කරන පළමු වෙළුම වෙතයි. ඒ අනුව වාර්ෂික වාර්තාවේ පළමු වෙළුමේ පරිච්ඡේද 8කින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විග්‍රහ කෙරෙනවා. ඊට අමතරව මෙම කොටසේ මෑත වසරවල සංඛ්‍යාන ආවරණය කරමින් සවිස්තරාත්මක සංඛ්‍යා ලේඛන පරිශිෂ්ට 143කුත් පසුගිය වසර 71 තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විකාශනීය සාරාංශගත කෙරෙන විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ට 13කුත් ඇතුළත් වෙනවා. කොටස් කීපයකින් සමන්විත වෙන පළවෙනි පරිච්ඡේදයේ පළමුවෙන්ම 2020 වසර තුල ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සාරාංශගත කරනවා. ඒ සමගම ඉදිරි දැක්ම සහ ගැටලු හා ප්‍රතිපත්ති පිළිබඳවත් සාකච්ඡා කරනවා. රජය හා මහ බැංකුව විසින් සිදු කරන ලද සුවිශේෂී ප්‍රතිපත්තිමය මැදිහත්වීම් තුළින් 2020 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සංකීර්ණ අභියෝගයන්ට කාර්යක්ෂම ලෙස මුහුණ දුන්නා. COVID-19 වසංගතයෙන් පැන නොගින් ගැටලු හේතුවෙන් සමාජ ආර්ථික බලපෑම ඇතිවීම සහ එහි ප්‍රතිඵලයක් විදිහට කුටුම්භ ඒකක හා ව්‍යාපාර වෙත වූ බලපෑම අවම කිරීම සඳහා මෙම ප්‍රතිපත්තිමය මැදිහත්වීම අත්‍යවශ්‍ය වුණා. ඒ වගේම ආර්ථිකය තුළ විශ්වසනීයත්වය තහවුරු කිරීමටත් එමගින් සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාවය මත ඇති කරන දැඩි පීඩනය වළක්වාලීමටත් එවැනි මැදිහත්වීම් අත්‍යවශ්‍ය වුණා. පාස්කු ඉරදින ප්‍රහාරයන් 2019 වසරේදී අවාසනාවන්ත විදිහට මුහුණ දීමට සිදුවීමු පාස්කු ඉරදින ප්‍රහාරයන් සහ වසර තුල දේශපාලනමය වශයෙන් ඇති වූ අවිනිශ්චිතතාවලින් අනතුරුව වසර අවසානයේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ඇති වූ අපේක්ෂා සමග 2020 වසර ආරම්භයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පෙන්නුම් කරමින් තිබුණා.
ඒ අනුව 2019 වසර අගභාගයේදී අපි මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වුණේ වසර කීපයක්ම අඩු වර්ධන වේගයක් පෙන්නුම් කළ ආර්ථිකයේ පුනර්ජීවනයක් ඇති කිරීම. ඒ බව මනාව වටහාගත් රජය මහ බැංකුව එකතුව ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට උත්සුක වුණා. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම අඩු මට්ටමක පවතිද්දී පවා ව්‍යාපාර සහ ආර්ථික වර්ධනය සඳහා ආධාර වන ආකාරයට රජයේ සියම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයුවා. මහා බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති තිළුණේ ආර්ථික වර්ධන අරමුණු වලට මනා සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරුණා. ඒ වගේම ආර්ථිකය තුළ දිගු කාලයක් මුළුල්ලේ පැවති ව්‍යූහාත්මක ගැටලු වලට පිළියම් යෙදීමත් දේශීය නිෂ්පාදනය වැඩි දියුණු කිරීමත් ආර්ථික වර්ධන අභිමුඛ ප්‍රතිපත්තිය තුළ අත්‍යවශ්‍ය සාධක වුණා. නමුත් 2020 වසරේ පළවෙනි කාටු අවසන් වීමට පෙර COVID-19 වසංගතයේ රට තුළ පැතිර යාමට පටන් ගත්තා. එහිදී වෛරසයේ පැතිරීම වැළැක්වීමට ගත ක්‍රියාමාර්ග නිසා ආර්ථිකයේ සියලුම පාර්ශවයන්ට අසීරුතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. වසංගත තත්ත්වය සහ එහි ප්‍රතිවිපාකවලට රජය සහ මහ බැංකුව විවිධාකාරී ප්‍රතිපත්ති මෙහෙයුම් රාශියක් ක්‍රියාවට නැංවුවා. එතනදී සෞඛ්‍ය හා සමාජීය ක්‍රියාමාර්ග වගේම රාජ්‍ය මූල්‍ය සහ වෙනත් ක්‍රියාමාර්ග ඒ අතර ඇතුළත් වුණා. එබඳු විශේෂ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් 2020 වසරේදී ඇති වූ සංකීර්ණ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට උපකාරී වුණා. COVID-19 වසංගතයේ පළමු හා දෙවන රැල්ල සාපේක්ෂ වශයෙන් අඩු මරණ අනුපාතිකයක් සමග සාර්ථකව කර්මනාකරණී කෙරුණා. වසංගතයේ පැතිර යාමත් සමග ඒ සඳහා මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කළා. ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම සහ අඩු පිරිවැය මූල්‍යනය සඳහා වූ ප්‍රවේශය ඉහළ යාම හේතුවෙන් ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයන්ට අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීමට හැකි වුණා. ඒ වගේම 2020 වසරේ දෙවන භාගයේදී ආර්ථිකීය යථාතත්වයට පත්වීමේ ප්‍රබල සලකුණු පෙන්නුම් කරා. නමුත් වසංගතයේ නැවත හිස ඉසවීම පාලනය කිරීම සහ එහි ආර්ථික ප්‍රතිවිපාක කළමනාකරණය කිරීම සීමිත විදේශ විනිමය ලැබීම් හමුවේ සැලකිය යුතු තරමේ ණය සේවාකරණය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඔස්සේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආර්ථිකය නැවත යථාතත්වයට පත්වන විට රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ඔස්සේ ලබා දුන් සහාය කාලානුරූපව අඩු කිරීමට අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීම ආදී වශයෙන් සැලකිය යුතු අභියෝග රාශියක් අපි ඉදිරියේ පවතිනවා. 2020 වසරේ ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වය මෙම සටහන මගින් සාරාංශගත කර තිබෙනවා. සටහනේ කොටස් හතර මගින් මූර්ත විදේශීය මුදල් සහ රාජ්‍ය මූල්‍ය යන අංශ හතර දක්වෙනවා. මූර්ත අංශය සැලකීමේදී 2020 වසරේ ආර්ථිකයේ මූර්ත වශයෙන් 3.6% සංකෝචනයක් වාර්තා කළා. මීට පෙර ආර්ථික සංකෝචනයක් වාර්තා වුණේ 2001 වසරේ 1.5% සංකෝචනයක්. ඊට අමතරව වසර තුලදී ආයෝජන වියදම් සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. ජාතික ඉතුරුම් ආයෝජන පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 1.4% දක්වා අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වසර තුනක් පුරාවට අකණ්ඩව පහළ ගොස් තිබෙනවා. 2020 වසරේදී ඒ සඳහන් වුණේ එක්සත් ජනපද ඩොලර් 3682ක් විදිහට. උද්දමනීය සමස්තයක් විදිහට අපේක්ෂිත පරාසය තුල පැවතුණා. විදේශ අංශයේ ගත් විට අපනයන ආදායම අඩු වූ ප්‍රමාණයට වඩා ආනයන වියදම අඩු වීම නිසා වෙළඳ හිඟිය අඩු වුණා. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීමත් ඉහළ ගියා. ඒ අනුව විදේශීය ජංගම ගිණුමේ හිඟිය අඩු වුණා. වසර අවසන් වෙන විට සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක් වුණා. විදේශීය අංශය හා සම්බන්ධව ක්‍රියාවට නැඟුණු ප්‍රතිපත්ති හමුවේ විනිමය අනුපාතිකයේ අව ප්‍රමාණය 2.6%ට සීමා වුණා. මුදල් අංශය ගත්තහම ශ්‍රී ලංකා මහ බැංකුව වසර පුරා අනුගමනය කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා ප්‍රතිපත්ති පොලිය අනුපාතික පදනම් අංක 250කින් අඩු වෙලා තියෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයත් පදනම් අංක 300කින් අඩු වෙලා. බැංකු අනුපාතයේ පදනම් අංක 650කින් පමණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම සහනදායී ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමට රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මුල් පද්ධති ස්ථායීතාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. එතකොට රාජ්‍ය මූල්‍ය අංශය ගත්තහම අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2019 දී වාර්තා වූ 9.6 ඉඳලා 2020 වසරේදී 11.1% දක්වා ඉහළ ගියා. රජයේ නොපිය වෛතර වේති ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 86.8 ඉඳලා 2020 වසරේදී 101% දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ කරුණු පිළිබඳව වාර්ෂික වාර්තාවේ දෙවන පරිච්ඡේදයේ ඉඳලා 8 වෙනි පරිච්ඡේදය දක්වා සවිස්තරාත්මකව විග්‍රහ කෙරෙනවා.
යනුව දෙවන තුන්වන සහ හතරවන පරිච්ඡේද වෙනවන්නේ ජාතික නිෂ්පාදිතයේ වියදම ආදායම හා සේවා නියුක්තිය ආර්ථික හා සමාජ යටිතල පහසුකම් හා මිල සහ වැටුප් සම්බන්ධව සාකච්ඡා කිරීමට කොවිඩ් 19 වසංගතයේ බලපෑම පිළිබිඹු කරමින් 2020 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ මම කලින් සඳහන් කරා වගේ පසුබෑමකට ලක් වෙලා තියෙනවා සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේදී 3.6 කින් සංකෝචනය වුණා වසරේ දෙවැනි භාගයේදී ආර්ථිකයේ 1.3 ක මූර්ත වර්ධනයක් වාර්තා කළා වුණත් වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 16.4 කින් සංකෝචනය වීම 2020 වසරේදී ආර්ථිකයේ සමස්ත සංකෝචනයක් වාර්තා වීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණා එක් එක් අංශය තුල වර්ධනීය උපාංශ ගණනාවක් තිබුණා වුණත් समस्त संकोचनीय कृषिकर्म कर्मांत सह सेवा यन सैम अंशेकिम दक्नट लभुना ए अनु वसर तुरदी कृषिकर्मांत अंशे सीएट तुनाय सॉरी समावेन्ने कृषिकर्मांत अंशे सीएट 2.4 किनुत कर्मांत अंशे सीएट 6.9 किनुत सेवा अंशे सीएट 1.5 किनुत संकोचनीय वेला तीरम දාලා එකතු අද එකතු කිරීමට දැක්කු දායකත්වයේ සැලකුවොත් කෘෂිකර්මාංශයේ දායකත්වයේ 7.7 කුත් කර්මාන්තංශයේ දායකත්වයේ 27.9 කුත් සේවාංශයේ දායකත්වයේ 64.4 කුත් තුනා 2020 වසරේදී ආයෝජන වියදම් සහ ශුද්ධ විදේශ ඉල්ලුම දුර්වල වූ නමුත් පරිභෝජන වියදම් සුළු වශයෙන් වර්ධනය වුණා 2019 වසරේදී 5.5ක සංකෝචනයක් වාර්තා කළ දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය 2020 වසරේදී 6.2කින් තවදුරටත් පහළ ගියා. ජාත්‍යන්තර ඉල්ලුම මන්දගාමී වීම, දේශ සීමා වසා දැමීම නිසා සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවීම වගේම විදේශාංශයේ වෙත එල්ලවිච්ච පීඩනය හේතුවෙන් ආනයින සීමා පැනවීම ඇතුළු කරුණුවල ඒකාබද්ධ බලපෑම නිසා භාණ්ඩ හා සේවා සඳහා ශුද්ධ විදේශ ඉල්ලුම 3.5කින් පහළ ගියා. නමුත් පරිභෝජන වියදම් 2019 වසරේදී දක්නට ලැබුණු 7.4ක වර්ධනයට සාපේක්ෂව 2020 වසරේදී 2.1ක වර්ධනයක් වාර්තා කළා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දේශීය ඉතිරි කිරීම 2019 වසරේදී පැවති 26.7ක ඉඳලා 2020 වසරේදී 18.9ක් දක්වා අඩු වුණා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ජාතික ඉතිරි කිරීම 24.7ක සිට 2020 වසරේදී 23.9ක් දක්වා අඩු වුණා. ජාතික ඉතිරිම් වලට වඩා ආයෝජන තීව්‍ර ලෙස පහත වැටීම නිසා ජාතික ඉතිරිම් ආයෝජන පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2019 වසරේ පැවති 2.1ක සිට 2020 වසරේදී 1.4ක් දක්වා අඩු වෙලා තියෙනවා. මෙතර කොවිඩ් 19 වසංගතයේ මැද්දේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම පිළිබිඹු කරමින් විරකියාව 2019 වසරේදී පැවති 4.8ක මට්ටමේ සිට 2020 වසරේදී 5.5ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. 2019 වසරේදී පැවති 52.3ක් වූ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2020 වසරේදී 50.6ක් දක්වා අඩු වෙලා තියෙනවා. සේවා නියුක්ත ජනගහනයේ 2019 වසරේ වාර්තා වූ මිලියන 8.181ක සිට 2020 වසරේදී මිලියන 7.999ක් දක්වා අඩු වුණා. 2020 වසර සෞඛ්‍ය අංශයට විශාල අභියෝගයක් එල්ල කළ අවුරුද්දක්. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියේ පළමු රැල්ල සහ දෙවන රැල්ල මැඩ පැවැත්ීමේදී ශ්‍රී ලංකාව දැඩි අභියෝගවලට මුහුණ දුන්නත් සෞඛ්‍ය අංශය සහ අනිකුත් පාර්ශ්ව කරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග නිසා 2020 වසරේදී රෝගීන් ගණන පාලනය කළ හැකි මට්ටමක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. රෝගීන් විශාල ගණන විශාල වශයෙන් ඉහළ දැමීමෙන් සහ මරණ අනුපාතිකයත් ඉහළ දැමීමෙන් වසංගතයේ තුන්වන රැල්ල සක්‍රියව පවතින මේ අවස්ථාව වන විටත් එකලෙසම කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශයේ සියලු දෙනා වෙත අපගේ කෘතවේදීත්වය හිමි වූ තියෙනවා. කොවිඩ් 19 හැරුණාම බෝනවන රෝග සහ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය වසර තුලදී නව්‍ය ප්‍රයත්නයන් අනුගමනය කළා. පෙර නොවිරු ආකාරයේ බාධක රැසක් මැද අධ්‍යාපන කටයුතු හැකි උපරිම ආකාරයෙන් පවත්වාගෙන යාමට රජයේ කටයුතු කළා. 2020 මාර්තු මාසයේ සිට බස්නාහිර පළාත පුරා දීර්ඝතම කාලයක් පුරාවටත් වරින් වර රට පුරාත් පාසල් වැසීම මැදේ වුණත් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඊතක්සලාව ගුරු ගෙදර සහ ඉගෙනුම් කළමනාකරන පද්ධතිය වැනි නව වැඩසටහන් කීපයක් ආරම්භ කළා.
මංගත ක්‍රම ඔස්සේ අධ්‍යාපනයේ ලබා දීම සම්බන්ධයෙන් අඩු ආදායම් ලාභී පවුල් වලට තොරතුරු තාක්ෂණ ප්‍රවේශය සීමිත වීම වගේ ගැටලු රාශියක් තිබුණා වුණත් නැවතත් එම ක්‍රමවේද භාවිතා කිරීමට සිදුව තිබෙනවා. ඒ වගේම අපි නිතරම අවධානය කරන කරුණක් මේ වාර්ෂික වාර්තාවෙත් සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි අධ්‍යාපන අංශය සහ රජයේ පෞද්ගලික අංශය ඒකාබද්ධව ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතාවලට අනුකූලව කුසලතා වර්ධනය කරන ආකාරයේ වැඩසටහනක් දියත් කිරීමේ අවශ්‍යතාවය. සමාජාතික කටයුතු සීමා කර තිබූ කාලයේදී අඩු ආදායම් ලාභී හා අවදානමට ලක් වේ හැකි ගෘහ ඒකකවල සමාජාතික යහපැවැත්ම ඉහළ නැංවීමට රජය පියවර ගත්තා. විශේෂයෙන්ම අවදානමට ලක් වේ හැකි ගෘහ ඒකකයකට රුපියල් 5000ක් බැගින් වූ දීමනාවක් අවස්ථා දෙකකදී ලබා දීමට රජය කටයුතු කළා. වසංගතය අතරතුර වුණත් සමස්ත ජනතාවට පිරිසිදු හා ආරක්ෂිත ස්ථානීය ජල සැපීම සහතික කිරීම සඳහා රජය අඛණ්ඩව ප්‍රයත්න දරුවා. දරිද්‍රතා දර්ශකයේ සම්බන්ධයෙන් දැනට පවතින්නේ 2016 වසරේ දත්ත. පසුගිය දශක කිහිපය තුළ දරිද්‍රතාවයේ සැලකිය යුතු පහන් කියත් පළාත් සහ දිස්ත්‍රික් අතර දරිද්‍රතා මට්ටම්වල සැලකිය යුතු විෂමතා තවමත් දක්නට ලැබෙනවා. මේ අතර COVID-19 මගින් නිර්මාණය කරන ලද අභියෝගවලට විදුලි සංදේශ අංශයේ පූර්වෝපායිකව අනුගත වන ආකාරය අපිට පැහැදිලිව දක්නට ලැබුණා. COVID-19 ආශ්‍රිත සීමා පැනවීම මැද්දී අතත්ති සම්බන්ධතා සහ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය හරහා ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාමට විදුලි සංදේශ අංශයේ පහසුකම් සැලසුවා. 2020 වසර අවසාන වන විට දුරකථන ගණනාත්මයේ 143ක් පුද්ගලයන් 100කට ඇති සම්බන්ධතා සැලකුවාම සහ අන්තර්ජාල ගණනාත්මයේ 79.9ක් වුණා. බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත භාවිතය හා සම්බන්ධ ප්‍රස්ථාරයෙන් අන්තර්ජාල භාවිතය ඉහළ යාම පිළිබඳව පැහැදිලි කෙරෙනවා. දීප ව්‍යාප්තව ආර්ථික සමාජ කටයුතු සීමා කිරීම නිසා වසරේ දෙවන කාත්තු තුළදී බලශක්ති ඉල්ලුම සැලකිය යුතුස පහළ ගියා. නමුත් ඉන් අනතුරුව බලශක්ති ඉල්ලුම වසංගත තත්ත්වයට පෙර පැවති මට්ටමට ක්‍රමයෙන් ළඟා වුණා. ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මෙනෙහි සාමාන්‍ය පසුගිය වසරේදී වාර්තා වුණේ එක්සත් ජනපද ඩොලර් 43.735ක් විදිහට. පෙරවසර හසසුදුව 32.3ක පහළ යාමක්. ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම වෙනුවට දේශීය තෙල් මිලේ මෙම ප්‍රතිලාභය ආර්ථිකයේ පුරා සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා 2020 මාර්තු මාසයේදී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටවීමට රජය කටයුතු කළා. මේ අතර වසර තුළ සමස්ත විදුලි උත්පාදනයේ 1.3කින් පහළ ගියා. ඒ වගේම ගෘහස්ථ අංශයේ විදුලිය සඳහා ඉල්ලුමේ වැඩිවීම ඉක්මවා කර්මාන්ත අංශයේ ඉල්ලුම පහළ යාම නිසා 2020 වසරේදී මුළු විදුලි බල අලවිය පහළ ගියා. වසංගතයේ පැතිරීම වළක්වා ගැනීම අරමුණින් සංචරණ සීමා පැනවීම රටේ දේශ සීමා වසා දැමීම හේතුවෙන් ප්‍රවාහන කටයුතු සහ වරාය මෙහෙයුම් වසර තුලදී පසුබෑමකට ලක් වුණා. වසංගතය නිසා ඇති වූ බාධා මැද්දී වුණත් භෞතික යටිතල පහසුකම් ව්‍යාපෘති කීපයක් වසර තුලදී අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු ඒ අතර වුණා. ඊට අමතරව කොළඹ වරාය නගරයේ නගර ව්‍යාපෘති සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු වුණා. විශේෂයෙන්ම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක පිරිවැයක් සහිත මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථාන ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කළා. 2020 වසර තුරදී මතුපිට උද්ධමනය සමස්තයක් වශයෙන් 4.6% අතර අපේක්ෂිත පරාසයේ පැවතුණා. මූලික උද්ධමනයත් පහළ මට්ටමක පැවතුණා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් පණ ලබන මතුපිට උද්ධමනයේ 2019 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ 4.8% සාපේක්ෂව 2020 වසර අවසානයේදී 4.2% ලෙස වාර්තා වුණා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් පණ ලබන මතුපිට උද්ධමනයේ 2019 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ 6.2% සාපේක්ෂව 2020 වසර අවසානයේදී 4.6% දක්වා පහළ ගියා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අනුමාන ලැබෙන මූලික උද්ධමනය 2020 වසර මුළුල්ලේ පහළ මට්ටමක පැවතුණා. විශේෂයෙන්ම වසංගතයේ හේතු වෙන්නේ නැති වූ සපයම් අවහිරතා මත ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මට්ටම් ඉහළ අගයක පැවතීම හේතුවෙන් ආහාර කාණ්ඩයේ උද්ධමනයේ පීඩනයේ ඉහළ යාම මැදින් වුණත් අඩු ඉල්ලුම් තත්ත්වයන් මනාව පාලනීය උද්ධමන අපේක්ෂා සහ පහළ දෙමූ පරිපාලිත මිල ගණන් උද්ධමනයේ ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීමට උපකාරී වුණා. මේ දක්වා තිබෙන ප්‍රස්ථාරය අනුවත් ආහාර උද්ධමනයේ වසර පුරා ඉහළ මට්ටමක පැවති බව පැහැදිලි වෙනවා. මීළඟට
වාර්ෂික වාර්තාවේ පස්වන පරිච්ඡේදයේ වෙන්වන්නේ විදේශාංශයේ ප්‍රවණතා සහ ප්‍රතිපත්ති පිළිබඳව. රජයේ සහ මහ බැංකුව විසින් ගනු ලැබූ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහය ඇතිව විදේශාංශයේ 2020 වසර තුලදී මුහුණ දීමට සිදු වූ ප්‍රබල භාගිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වුණා. බාණ්ඩ අපනයනයේ සැලකුවොත් COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් පසුබැස්මකට ලක් වූ අපනයනයේ පෙයි සාපේක්ෂව කෙටි කාලයක් පරිච්ඡේදයක් තුලදී වසංගතයට පෙර පැවති මට්ටමට ළඟා වුණා. සමස්තයක් වශයෙන් 2020 වසර තුලදී අපනයනයේ පෙයි එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක් දක්වා 15.9%කින් පහත වැටුණා. විශේෂයෙන්ම ඇඟලුම් සහ ඛනිජ තෙල් නිෂ්පාදිත මතයේ පෙයි අඩු වුණා. නමුත් පෞද්ගලික සනීපාරක්ෂක උපකරණ සහ ඇතම් කෘෂිකාර්මික අපනයනයේ පෙයි ඉහළ ගියා. 2020 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ප්‍රධාන ඉල්ලුම් කරුවන් වුණේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව. භාණ්ඩ අනනීය සැලකුවොත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අනනීය සීමා කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගත් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතීමත් නිසා 2020 වසරේ අනනීය වියදම පහළ ගියා. වසරේ සමස්ත අනනීය වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 16ක් දක්වා 19.5%කින් පහත වැටුණා. මේ 2010 වසරේ සිට වාර්තා වූ අඩුම ආනයන වියදම විදිහටයි සැලකෙන්නේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන රෙදිපිලි උපාංග සහ පෞද්ගලික රතවාහන ආනයන වියදම පහළ යාම හේතු වුණා. නමුත් තෙල් හා මේද, ඒ වගේම සීනි හා රස කැවිලි සහ බෙහෙත් හා ඖෂධ නිෂ්පාදිත ආනයන වියදම ඉහළ ගොස් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව භාණ්ඩ ආනයනය කළ රටවල් වුණේ චීනය හා ඉන්දියාව. වසර තුල භාණ්ඩ අපනයනය සහ ආනයනය සම්බන්ධයෙන් සිදු වූ වෙනස්කම් සමග වෙළඳ හිඟය පෙර වසරට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක් දක්වා එක්සත් ජනපද ඩොලර් බිලියන 2කින් පමණ අඩු වුණා. 2020 වසරේදී විදේශීය ජංගම ගිණුම වර්ධනය වූ නමුත් මූල්‍ය ගිණුමේ කාර්යසාධනීය මධ්‍යස්ථ වුණා. ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය අඩුවීමත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාමත් හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ හිඟය 2019 වසරේදී වාර්තා වුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8 සිට 2020 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් දක්වා අඩු වුණා. ඒ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 1.3%. විශේෂයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම COVID-19 වසංගතයේ හමුවේ සංචාරක කර්මාන්තයේ අකර්මණ්‍ය වීමෙන් නැති වූ බලපෑම තරමක් දුරට අඩු කිරීමට හේතු වුණා. ඒ අතරම පරිගණක සහ තොරතුරු තාක්ෂණ අංශයේ ආශ්‍රිතයි පෙයින් වසංගතයේ හමුවේ නිර්මාණය වූ නවමු වාතාවරණය හමුවේ වර්ධනයක් වාර්තා කළා. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හා සම්බන්ධ වැඩිතුර විශ්ලේෂණයක් පස්වන පරිච්ඡේදයේ ඉදිරිපත් කර ඇති විශේෂ සටහන මගින් දැක්වෙනවා. 2020 වසරේදී මූල්‍ය ගිණුම වෙත වූ ප්‍රධාන ලැබීම් ලෙස සටහන් වුණේ චීන සම්වර්ධන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම, ඉන්දියානු සංචිත බැංකුවේ විසින් ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධානයේ යටතේ ලබා දුන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම සහ විදේශීය ඍජු ආයෝජන වශයෙන් ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 670ක මුදල්. ප්‍රධාන ගෙවීම් විදිහට සඳහන් වුණේ රාජ්‍ය සුරක්ෂම්පත් වෙළඳපොළ වෙතින් වූ විදේශ ආයෝජන ගෙවීම් සහ 2020 ඔක්තෝබර් මාසයේදී සිදු කරන ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක වටිනාකමින් යුතු කළු පෙරණු ජාත්‍යන්තර ස්වෛරීත්ව වෙනුම් කර ආපසු ගෙවීම. විදේශ ණය සේවාකරණය සහ විදේශ විනිමය ලැබීම් සීමිත වීම හමුවේ 2020 වසරේදී දළ නිල සංචිත අඩු වුණා. ඒ අනුව දළ නිල සංචිත ප්‍රමාණය 2019 වසර අවසානයේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6 සිට 2020 වසර අවසාන වෙන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක් දක්වා අඩු වුණා. එම සංචිතවල ප්‍රමාණාත්මක භාවය ආනයන මාස 4.2ක් වුණා. සංචිතවල පහළ යාමට සාපේක්ෂව ආනයන මාස ගණන තරමක ඉහළ අගයක් ගැනීමට ප්‍රධාන හේතු වුණේ වසර තුල ආනයන වියදම් පහළ යාම. චුද්ධ විදේශ වත්කම්වල වෙනස මගින් දැක්වෙන ගෙවුම් තුලනේ සමස්ත ශේෂය මේ අතරදී 2019 වසරේදී අතිරික්තයක් වාර්තා කළත් 2020 වසරේදී හිඟයක් වාර්තා කළේ. 2020 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් 1 වටිනා ස්වෛරීත්ව බැඳුම් කරේ ආපසු ගෙවීම, රජයේ නොපියවා ඉතිරි වැටි විදේශ ණය ප්‍රමාණය අඩුවීම, රුපියල් වලින් නාමනය කර ඇති රාජ්‍ය සුරුකුම්පත්වල අනියවාසික ආයෝජන අඩුවීම, ශ්‍රී ලංකාවේ නොපියවා ඉතිරිව ඇති ස්වෛරීත බැඳුම් කරවල නීවාසිකින්ගේ ආයෝජන ඉහළ යාම සහ එම බැඳුම් කරවල වෙළඳපළ වටිනාකම සැලකිය යුතු ලෙස පහළ යාම හමුවේ 2020 වසරේදී විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 49.2ක් දක්වා
එනම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 60.9% දක්වා අඩු වුණා. 2019 වසර අවසාන වන විට එම ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 54.8% වශයෙන් පැවතුණි. විදේශ මූලණියේ අභියෝගයක්ව පවතිද්දී වුණත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ණය සේවා කරන සම්බන්ධයෙන් වූ වාර්තාව එරෙසම පවත්වාගෙන යනවා. වසංගතය ආරම්භයේදී සහ වසර අවසානයේදී වරින් වර ඇති වූ විචලනයන් මැද්දේ වුණත් අනුගමනය කළ කාලෝචිත ක්‍රියාමාර්ග නිසා විනිමය අනුපාතිකය 2020 වසර තුලදී සාපේක්ෂව ස්ථාවරව පැවතුණා. ඒ අනුව 2020 වසරේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අව ප්‍රමාණය 2.6%කට සීමා වුණා. ඒ වගේම වසර තුලදී සමස්තයක් විදියට දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 280කට වඩා වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නට මහ බැංකුවට හැකි වුණා. ඒ අතරෙදි රටේ වෙළඳ තරඟකාරීත්වය පෙන්නුම් කරමින් මූර්ත සපල විනිමය අනුපාත දර්ශක පදනම් වයසේ සීමාවට වඩා අඩු අගයක පැවතුණා. මීළඟට අපි යොමු වෙන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ මූල්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කරන 6 වෙනි පරිච්ඡේදයට. මෙම පරිච්ඡේදයේ සම්පාදනයේදී මහා බැංකුව මුදල් අමාත්‍යාංශයේ දත්ත මත තමයි පදනම් වෙන්නේ. 2020 වසර ආරම්භ වන විට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් මන්දගාමීව පැවති ආර්ථිකයට සහය සැපීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබුණා. කෙසේ නමුත් වසංගතයේ බලපෑම නිසා 2020 වසර තුළදී රාජ්‍ය මූල්‍ය කටයුතු සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දුන්නා වගේම සමස්ත රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය අපේක්ෂා කළ මට්ටමට වඩා දුර්වල වුණා. COVID-19 වසංගතයේ නැති වූ ආර්ථික පසුබෑම මැද්දේ 2020 වසරේදී රාජ්‍ය මූල්‍ය කටයුතු සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ ප්‍රතිඵලයක් වුණේ ආදායම් රැස් කිරීම අපේක්ෂිත මට්ටමට වඩා අඩුවීම සහ පුනරාවර්තන වියදම් වැඩිවීම. රාජ්‍ය මූල්‍ය කටයුතු මත පැවති පීඩනය පිළිබිඹු කරමින් 2020 වසරේදී ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂ පසුබෑමකට ලක් වුණා. ඒ වගේම ඒ නිසා 2020 වසරේ අවසාන වන විට මධ්‍යම රජයේ නොපියු ණය ප්‍රමාණයත් ඉහළ ගියා. ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනය වීම වගේම 2019 වසරේ අගභාගයේ සිට පද සංශෝධන මගින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය උත්තේජක ක්‍රියාමාර්ගවල බලපෑම නිසා 2020 වසරේදී රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස පහළ ගියා. ඒ අනුව 2020 වසරේ රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2019 වසරේදී වාර්තා වූ 12.6 සිට 9.1% දක්වා අඩු වුණා. මේ අතර ප්‍රාග්ධන වියදම් කැපී පෙනෙන ලෙස පහත වැටීම නිසා මුළු වියදම සාශුද්ධ ණයදීම් පහළ ගියා. වියදම් පාර්ශවයේ සැලකුවාම 2020 වසරේදී සිදු කළ 2019 වසරට අදාළ නොපිය වූ හිඟ ගෙවීම් පියවීම වෙනුවෙන් රුපියල් බිලියන 422.6 මුදල් අමාත්‍යාංශය විසින් නැවත 2019 වසරේ රජයේ වියදම් සහ ශුද්ධ ණයදීම් වලට ගලපා තියෙනවා. වාර්ෂික වාර්තාවේ විග්‍රහයන් සඳහා අපි එමතුරතුරු භාවිත කර තිබෙනවා. සමස්ත වියදම් සහ ශුද්ධ ණයදීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 2019 වසරේදී වාර්තා වූ 22.2 සිට 2020 වසරේදී 22.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රධාන වශයෙන් වැටුප් හා වේතන සහනාධාර හා පැවරුම් සහ පොලි ගෙවීම් වෙනුවෙන් පොලි ගෙවීම් හේතුවෙන් පුනරාවර්තන වියදම් ඉහළ ගොස් තිබෙනවා. නමුත් ප්‍රාග්ධන වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 3.3 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය මැද්දේ ඇති වූ බලපෑම හේතුවෙන් 2020 වසරේ ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂ පිරිහීමකට ලක් වුණා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට සමස්ත අයවැය හිඟය 2019 වසරේ 9.6% සිට 2020 වසරේදී 11.1% දක්වා ඉහළ ගියා. වර්තන ගිණුමේ හිඟයත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 2019 වසරේදී වාර්තා වූ 3.6% සිට 2020 වසරේදී 7.9% දක්වා වැඩි වුණා. ප්‍රාථමික ශේෂයේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2019 වසරේදී වාර්තා කළ 3.6% සාපේක්ෂව 2020 වසරේදී 4.6% වාර්තා කළා. මූලින අවශ්‍යතා සඳහා විදේශීය අංශය මත රඳා පැවතීම අඩු කිරීම අරමුණු කරගත් රජයේ මූලින උපාය මාර්ගය සහ විදේශීය ප්‍රභවයන්ගෙන් අරමුදල් රැස් කිරීම සඳහා පැවති සීමිත ප්‍රවේශය මත 2020 වසරේදී අයවැය හිඟය මූලණය කිරීම සඳහා දේශීය ප්‍රභවයන් යොදාගෙන උනා.
වසර තුල නොපියු ණයතුගේ ඉහළ යාම මෙන්ම දල දේශයේ නිෂ්පාදිතේ සංකෝචනය වීම ඒකාබද්ධ බලපෑම පෙනුම් කරමින් මධ්‍යම රජයේ නොපිය වා ඉතිරි වැති ණය ප්‍රමාණය දල දේශයේ නිෂ්පාදිතේ ප්‍රතිශතයක් ලෙස 2019 වසර අවසාන වන විට පැවති 86.8%ට සාපේක්ෂව 2020 වසර අවසන් වන විට 101%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා 2019 වසරේදී මුළු ණය ප්‍රමාණයෙන් 47.6% වූ විදේශීය ණය ප්‍රමාණය 2020 වසරේදී 40%ක් දක්වා අඩු වුණා. අපි දැන් මුදල් ප්‍රතිපත්තිය පොලි අනුපාතික මුදල් සහ ණය පිළිබඳව සාකච්ඡා කරන හත්වෙනි පරිච්ඡේදය වෙත යොමු වෙමු. අරමුදල් පිරිවැය අඩු කිරීම මුදල් වෙළඳපොළ තුල ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් පවත්වීම තහවුරු කිරීම සහ වසංගතයේ මගින් නිර්මාණය කරන ලද අභියෝගාත්මක තත්ත්වයන් යටතේ මූල්‍ය පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වයේ තහවුරු කිරීම අරමුණු කරගනිමින් මහා බැංකුව විසින් 2020 වසර තුලදී අතිශයින්ම ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවුවා. වසංගතයේ බලපෑම් වලින් මිදී යථාතත්වයට පත්වීම සහ ආර්ථික වර්ධන වේගය නැවත ළඟා කර ගැනීම සඳහා ආර්ථිකයට සහාය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහා බැංකුව 2020 වසර තුලදී අඛණ්ඩව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ක්‍රියාවට නැංවුවා. පැවති අඩු උද්දමන තත්ත්වය ඒ සඳහා මහත් රුකුලක් වුණා. ඒ අනුව වසර තුලදී මහා බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික 19.50කින් අඩු කළා, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයේ ප්‍රතිශතාංක 3කින් අඩු කළා, බැංකු අනුපාතිකයේ 19.300ක ආන්තිකයක් සහිතව ධනාන්තිකයක් සහිතව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ හා අනුකූලව ස්වයංක්‍රීයව ගැලපීමට දෙසැලසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකු අනුපාතිකයේ 2020 වසරේදී 19.650කින් අඩු වුණා. පැවති ඉතා ඉහළ පොලි අනුපාතික පහළ දැමීම සඳහා මහා බැංකුව නියාමන ක්‍රියාමාර්ගත් මේ අතරතුරදී අනුගමනය කළා. 2020 වසර තුලදී මහා බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති සහ ඒ සඳහා භාවිත කළ උපකරණ පිළිබඳව පරිච්ඡේදය තුල ඇතුළත් විශේෂ සටහනින් විග්‍රහ කර තිබෙනවා. මෙම ප්‍රතිපත්තිමය මෙහෙයුම් සහ නියාමන ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් සමස්ත වෙළඳ පොලේ ණය අනුපාතික ඉතිහාසයේ මෙතෙක් පැවති අවම මට්ටම දක්වා අඩු වුණා. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ක්‍රමයෙන් ඉහළ යාමක් 2020 වසරේ අගභාගයේ වෙනකොට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. ඒ අනුව 2020 වසරේ අවසාන වන විට පෞද්ගලික අංශයට ලබා දුන් ණය 6.5%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කරමින් වසර තුලදී රුපියල් බිලියන 374.1කින් ඉහළ ගොස් තිබුණා. පොලි අනුපාතික වල වෙනස් වීම සහ මහා බැංකුව විසින් දියත් කළ නවතම සමීක්ෂණයට අනුව චුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයේ ප්‍රමුඛ අංශවලට ණය ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සටහනකුත් මෙම පරිච්ඡේදයේ ඇතුළත් වෙනවා. 2020 වසර තුලදී බැංකු අංශයේ මගින් රජය වෙත ලබා දුන් ශුද්ධ ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගියා. එයට හේතු වුණේ වසංගතය හමුවේ මහා බැංකුව ඇතුළු බැංකු අංශ විසින් රජයේ රාජ්‍ය මූල මෙහෙයුම් මූලනය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම. ඒ අනුව රජය වෙත ලබා දුන් ශුද්ධ ණය ප්‍රමාණය 2019 වසරේ රුපියල් බිලියන 279 සිට 2020 වසරේදී රුපියල් බිලියන 1752 දක්වා ඉහළ ගින් තියෙනවා. රජයේ සිට වාණිජ ව්‍යවසායන් වෙත ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 63 සිට රුපියල් බිලියන 184ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් පහළ යාම මැදේ වුණත් දේශීය ණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් විදිහට පුළුල් මුදල් සැපයුම වසර තුළ ශීඝ්‍ර ලෙස පුළුල් මුදල් සැපයුම ප්‍රසාරණය වුණා. වාර්ෂික වාර්තාවේ අවසන් පරිච්ඡේදය වෙන්නේ මූල්‍යාංශයේ කාර්යසාධනයේ සහ පද්ධති ස්ථායීතාවය. වසංගතයේ හේතුවෙන් ආර්ථිකයට අවශ්‍ය වන සුවිශේෂී සහාය සැපයීම සඳහා මූල්‍යාංශයේ සවිබල ගණන අතරම මූල්‍ය ආයතනවල අභිප්‍රායන්හි සුරක්ෂිත කිරීම මෙන්ම එම ආයතනවල තැන්පත්කරුවන් ආරක්ෂා කර ගැනීම ඉලක්ක කර ගනිමින් විවිධ ක්‍රියාමාර්ග හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම තහවුරු කළා. වසංගතයේ බලපෑම හේතු නැති වූ අභියෝගාත්මක ආර්ථික පරිසරයෙන් මතු අවදානම් මැදේ වුණත් බැංකු අංශයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළා. වසර තුල බැංකු අංශයේ මුහුණ දුන් ප්‍රධාන සාර්ව විචක්ෂණශීලී ගැටලුව වුණේ වසංගතයේ මැදේ ණයවල ගුණාත්මක භාවයේ පිරිහීම සහ විදේශ විනිමය ගලායීමේ මැදිස්ත වීම. නමුත් වත්කම් පදනමේ අඩුවීම ණය සහ තැන්පතු සහ ලාභදායීත්ව අඩුවීම සහ ප්‍රධාන වශයෙන් වසංගත ආශ්‍රිත බාධාවන් හමුවේ වසර තුල අක්‍රීය ණය වැඩිවීම සහ මහජන විශ්වාසයේ පහත වැටීම නිසා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බද මූල්‍යකරණ සමාගම් අංශයේ මන්දගාමී කාර්යසාධනයක් වාර්තා කළා.
එම தත්ත්වය තුලින් බැංකු සහ බලපතුලාභී මූල්‍ය සමාගම් හා විශේෂිත කල්බද මූල්‍ය කරන සමාගම් මත ඇතිවිය හැකි පීඩන අවම කිරීමට මහා බැංකුවේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දුන්නා. ඒ වගේම COVID-19 මගින් බලපෑම් මිල කළ ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන සැලසීමට හැකිවන පරිදි ඔවුන්ට අවශ්‍ය සහයෝගයත් ලබා දුන්නා. මෙතර වසංගතයේ ව්‍යාප්ත වීමත් සමග සැලකිය යුතු පසුබෑමක් වාර්තා කළ කොළඹ කොටස් සුවමාර්ග 2020 වසර තුලදී සමස්තයක් විදිහට ශුද්ධ විදේශ ආයෝජන පිටුත කලායාමක් වාර්තා කළා වුණා. කොටස් ආයෝජනය සඳහා දේශීය ආයෝජකයන්ගේ රුචිය ඉහළ ගිය නිසා 2020 ජූලි මාසයේ මැද සිට කැපී පෙනෙන ප්‍රගතියක් වාර්තා කළා. අපි දැන් වාර්ෂික වාර්තාවේ පළමෙනි පරිච්ඡේදයේ පැහැදිලි කර ඇති ආකාරයට මැදි කාලීන ආර්ථික පුරෝගතන පිළිබඳව අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේදී වේගින් යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි යන්න අපි අපේක්ෂාව වුණා. ඒ අනුව 2021 වසරේදී ආර්ථික වර්ධන පුරෝගතනය 6%. ආර්ථික වර්ධනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් 2025 වසර වන විට 7%ක වර්ධන වේගයක් අත්පත් කරගත හැකි විදිහයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමග ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වර්ධනයකුත් අපි අපේක්ෂා කරනවා. විදේශාංශ සැලකුවහම අපනයන ආදායම ක්‍රමිකව වර්ධනය වීමත් ආනයන වියදම මන්දගාමී වීමත් තුළින් වෙළඳ හිඟය අඩුවෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.2% පමණ වනු ඇතැයි අපේක්ෂා කරන වෙළඳ හිඟය 2025 වන විට 3.5% හිඟයක් දක්වා අඩුවෙනු ඇතැයි අපි පුරෝගතනය කර තිබෙනවා. මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%ක පමණ හිඟයක් වාර්තා කිරීමෙන් අනතුරුව ජංගම ගිණුමේ අතිරික්තයක් පුරෝගතනය කර තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණයත් ඒ සමග වැඩි වෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. රාජ්‍ය මූල්‍ය අංශය ගත්තාම අපි මෙතනදිත් භාවිත කරන්නේ මුදල් අමාත්‍යාංශය විසින් ලබා දුන් තොරතුරු අනුව සිදු කරපු පුරෝගතන. රාජ්‍ය මූල්‍ය අංශයේ 2021 වසර තුල අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 9.4% වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඊයින් පසු 2025 වසර වන විට 4% දක්වා අයවැයෙන් ගිය අඩුවෙනු ඇතැයි අපි පුරෝගතනය කරනවා. මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2020 වසරේ වාර්තා වුණු 101% සිට 2025 වසර වන විට 80%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වෙතැයි අපි පුරෝගතනය කරනවා. මුදල් අංශය සැලකුවහම පුළුල් මුදල් වර්ධනය 2021 වසරේ 30%ක පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. නමුත් මැදි කාලයේදී 12.5%ක මට්ටමේ පවතිනු ඇති. පවතින අඩු පොලී වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයට සපයන ණය වර්ධනය 2021 වසරේ 30%ක් ගන්නු ඇති. නමුත් ඉන්පසු ආර්ථික වර්ධනයට හිතකර මට්ටමක පවතියි අපි අපේක්ෂා කරනවා. උද්දමනී 2021 වසරේදී අඩු වගේක පවතිනු ඇති. නමුත් ඉන්පසු 2022 හා 23 වසරවලදී ඉහළ යාමක් පුරෝගතනය කර තිබෙනවා. 2020 වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කර ඇති මැදි කාලීන පුරෝගතන අපි සිදු කළේ 2021 අප්‍රේල් 22 වෙනිදාට පෙර. නමුත් අප්‍රේල් අගභාගයේ සිට COVID-19 වසංගතයේ පැතිරීම ඉහළ ගිහින් තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට රට පුරා ඉතා ස්ථාවර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම අවිනිශ්චිතතා වේගයෙන් ඉහළමින් පවතිනවා. ඊට අමතරව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජාතික ගිණුම් සම්පාදනය හා සම්බන්ධ පාදක වශයෙන් 2015 වශයෙන් වෙනස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කර ඇති පුරෝගතන ඉදිරි කාල සීමාව තුළදී වරින් වර සංශෝධනයන්ට ලක්විය හැකියි. අභියෝග ජය ගනිමින් මැදි කාලීන සාර්වාත්‍රික මාවත සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීමේදී මුහුණ දීමට සිදු විය හැකි ගැටලු රැසක් පවතිනවා. එම ගැටලු සහ අවශ්‍ය කරන ප්‍රතිපත්ති පිළිබඳවත් වාර්ෂික වාර්තාවේ සාකච්ඡා කරනවා. මෙම ගැටලුවලින් බොහෝමයක් සැමට ප්‍රතිලාභ ලැබෙන ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම හා ජනගහනයේ සමස්ත යහ පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා අවධානය යොමු කළ යුතු හා ආර්ථිකය තුළ දීර්ඝකාලීනව පවත්නා ව්‍යූහාත්මක ගැටලු වශයෙන් හඳුනාගෙන තියෙනවා. කෙටියෙන් මේ පිළිබඳව පැහැදිලි කරොත් ඵලදායිතාවේ මන්දගාමී ප්‍රගමනය ආර්ථික වර්ධනයට අභියෝගයක්ව පවතින ආකාරය, කලක සිට සිදු කළ යුතු තිබූ ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු බව සහ හඳුනාගත් අපනයන අංශ ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දීමේ වැදගත්කම, සේවා අපනයන වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය, නව සාමාන්‍ය තත්ත්වයට සංචාරක අංශයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නබි උපාය මාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම, කොළඹ වරාය නගරය ආශ්‍රිතව ආයෝජන ඉහළ නංවා ගැනීමේ වැදගත්කම,
විදේශීය ඍජු ආයෝජන වැඩි වශයෙන් ආයෝජනය කර ගැනීමට ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාවය විදේශීය ණය ප්‍රසාරණය අඩු කර ගැනීම සඳහා දේශීය ජංගම ගිනුමේ ශේෂය සහ රාජ්‍ය මූල විදේශීය ජංගම ගිනුමේ ශේෂය සහ රාජ්‍ය මූල ශේෂය වැඩි දියුණු කර ගැනීම ප්‍රධාන රාජ්‍ය මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්ති සකස් කරන අවස්ථාව සකස් කිරීමේදී කොවිඩ් 19 වසංගතය මගින් ජනගහනයේ අඩු වරක් ප්‍රසාදිත කොටස් කෙරෙහි විෂමානුපාතික බලපෑමක් ඇති කර තිබෙන බව සැලකිල්ලට ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ ආහාර ස්වයංපෝෂිතභාවයේ ඉහළ නැංවීමේ වැදගත්කම කම්පනවලට ඔරොත්තු දෙන සහ අවශ්‍ය පරිදි වෙනස් වන ගතික ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ වැදගත්කම සමාජී සෑම කොටසකටම ප්‍රතිලාභ ලැබෙන පරිදි සහ තිරසාරාත්මක වර්ධනයක් උදා කිරීම සඳහා චුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරි ගැන්වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය දැනට පවතින අඩු උද්දමන අඩු පොලි අනුපාත පරිසරය තුළ වෙනස්වීමට ලක්විය යුතු ආකාරය පිළිබඳව ඒ වගේම විවිධ විශ්වාස කළ නොහැකි පාර්ශ්වයන් විසින් ප්‍රවර්ධනය කරන ලබන දීමනා සහ අවස්ථා පිළිබඳ මහජනතාව වඩා සුපරිශාකාරී විය යුතු බව ඩිජිටල් ගෙවීම් ක්‍රම දියුණු වනවා සමගම මුල්‍ය ශක්තිතාවයේ වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව තුළ ඇති පාරිස්ථිතික ගැටලු මගින් සාර්වාර්ථිකයට ඇතිවන බලපෑම අවම කිරීමේ අවශ්‍යතාවය සහ නිවැරදි සහ නියමිත කාලයට නිකුත් වන දත්ත පදනම දත්ත ආර්ථිකයේ ප්‍රමුඛ කාර්යයක් ඉදිරිපත් කරන බව මේ ගැටලු සහ ප්‍රතිපත්ති තුලින් අපි විග්‍රහ කර තිබෙනවා ඒ වගේම 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ විශේෂ සටහන් 10ක් ඇතුළත් කර තියෙනවා. ඒ අතරින් කීපයක් හෙටින් සැලකුවොත් පළවෙනි විශේෂ සටහන COVID-19 වසංගතය හමු වී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය COVID-19 වසංගත කාල පරිච්ඡේදය තුළ තීව්‍රුණු ආර්ථික හා සමාජීය ගැටලු රාශිය අතරින් ආහාර සුරක්ෂිතතාවයට අදාළ ගැටලු පිළිබඳව දේශීය වශයෙන් වෙනම විදේශීය වශයෙන්ුත් විශාල අවධානයක් යොමු වුණා. මේම විශේෂ සටහන මගින් COVID-19 වසංගතයේ මැදදී ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්ති වගේම අනාගතයේදී ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුරුල්ව සාකච්ඡා කරනවා. දෙවැනි විශේෂ සටහන මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අසමත් වීම රටේ සංවර්ධන වේගය අඩාල කර තිබෙන බව පැහැදිලි කරනවා. ඒ වගේම ආයෝජකයන් ආකර්ෂණයේ ඉහළ නැංවීම සඳහා වැඩි දියුණු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව වැඩිදුර විග්‍රහ කරනවා. තුංගන විශේෂ සටහන COVID-19 හමුවේ ක්‍රියාත්මක වූ නිවසේ සිට වැඩි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ එහි වාසි අවාසි සහ එම ක්‍රමය වඩා සාර්ථක කර ගැනීමට එමගින් අපේක්ෂිත උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳවත් විමර්ශනය කරනවා. ඒ අතර නවවන විශේෂ සටහන මගින් තාක්ෂණ ප්‍රතිග්‍රහණය සහ සයිබර් ආරක්ෂාව කෙරෙහි COVID-19 බලපෑම කෙබඳුදයි විග්‍රහ කරනවා. ඊට අමතරව 10වන විශේෂ සටහන වෙනවන්නේ 2020 වසර තුල ක්‍රියාවට නැංවු ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වෙතට. එදී ආර්ථිකයේ සියලු මංජි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සාරාංශගත කර තියෙනවා. වාර්ෂික වාර්තාවේ දෙවන කොටස වෙනවන්නේ මහ බැංකුවේ ගිණුම් සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම තුන්වෙනි කොටසේ මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැටි කටයුතු මෙහෙයුම් වලට අදාළව රජයේ සහ මුදල් මණ්ඩලය විසින් වසර තුල දියුපෙගු කරගන්න ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන ඇතුළත් කර තිබෙනවා. ඒත් සමග අපි 2020 මහ බැංකු වාර්ෂික වාර්තා පිළිබඳ ඉදිරිපත් කිරීමේ අවසානයේ කරා පැමිණ තිබෙනවා. මම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතාට මුදල් මණ්ඩලයේ සමාජිකයන් සියලු දෙනාට නියෝජ්‍ය අධිපතිතුමන්ලාට සහ සහකාර අධිපති මහත්මීන්ට ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම සහ දායකත්වයේ සම්බන්ධයෙන් ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කෘතඥතාවය පළ කර සිටිනවා. ඒ වගේම සංඛ්‍යාන සහ සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලයටත් සහයෝගය ලබා දුන් සියලුම දෙපාර්තමේන්තුවලටත් නිසි පරිදි දත්ත ලබා දෙමින් සහයෝගය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලටත් වාර්ෂික වාර්තාව මුද්‍රණය කළ මුද්‍රණාලවලටත් ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මගේ ස්තුතිය පුද කරනවා. වාර්ෂික වාර්තාව ව්‍යවස්ථාපිත කාල රාමුව තුළ ප්‍රකාශයට පත් කිරීමේ බාරදුර වගකීම දරමින් ඒ සඳහා මඟ පෙන්වූ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතාටත් එකී වගකීම ඉටු කරමින් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය හරිශ්චන්ද්‍ර මහතාටත් ආචාර්ය සුජීතා ජගජීවන් මහත්මියටත් ආචාර්ය කිත්සිරි ඇහැලේපොළ මහතාටත්
නියෝධ්‍ය අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ලසිත පද්වේරිය මහතාටත් ආචාර්ය ශානිකා රත්නායක මහත්මියටත් මගේ කෘතඥතාවය පිරිනමනවා. වාර්ෂික වර්තාව පිළියෙල කිරීමේදී සුපුරුදු පරිදි දිවා රාත්‍රී සතියන්තයේ දැරි කැපවීමකින් කටයුතු කළ අංශ ප්‍රධානීන් ඇතුළු ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ කැපවීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කර සිටිනවා. හැමදාම වගේම ඔවුන්ගේ කැපවීම ඉවසීමෙන් දරාගත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් මගේ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම සිංහල භාෂාවෙන් සිදු කළ මෙම ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන් ආචාර්ය යශෝදා සේනාධීර මහත්මිය ප්‍රධාන කණ්ඩායමටත් අදාළ තාක්ෂණික සහය ලබා දුන් සැමටත් මගේ කෘතවේදීත්වය පළ කර සිටිනවා. ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වූ ඔබ සියලු දෙනාටත් ස්තුතියි. සුබ දවසක්. ස්තුතිය ආචාර්ය සුමිල වණගුරු මෙනෙවියට මහා බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව ආශ්‍රයෙන් ඉදිරිපත් කළ ඉතා සවිස්තරාත්මක දේශනය සම්බන්ධයෙන් දැන් අප ඔබ විසින් යොමු කරන ලද ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා ගන්නවා. මම නැවතත් මතක් කරන්න කැමතියි ඔබට තාමත් අවස්ථාව තිබෙනවා Zoom සහ Facebook ඔස්සේ අප වෙත ලිඛිත ප්‍රශ්න යොමු කිරීමට. මම කැමතියි අප වෙත ලැබී තිබෙන ප්‍රථම ප්‍රශ්නය වෙත යොමු වන්න. මෙය ආර්ථික වර්ධනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. අපි දැක්කා 2020 වසරේ ආර්ථිකයේ සංකෝචනයක් ඇති වුණා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව 2021 වර්ෂය සඳහා සහ ඉදිරි වර්ෂවලදී ආර්ථිකයේ ප්‍රසාරණයක් බලාපොරොත්තු වෙනවා. දැනට බෙහෙවින් පැතිරී යන වසංගත තත්ත්වය හමු වේ. ඉදිරි කාලය තුළ ආර්ථිකයට ඇතිවිය හැකි අභියෝග නිසා ආර්ථිකයේ ප්‍රසාරණයක් බලාපොරොත්තු විය හැකිද? තමයි මේ ප්‍රශ්නේ යොමු වෙලා තිබෙන්නේ. මම කැමති අධිපතිතුමාගෙන් ආරම්භ කරන්න. අධිපතිතුමනි, මම හිතා අධිපතිතුමා මේ මූලික කරුණු දැක්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සමස්තයක් වශයෙන් අප දැනට තිබෙන මේ නවතම ලොක්ඩවුන් ක්‍රියාමාර්ග සහ ඒ පසුබිම යටතේ නැවත පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් පුළුල් වශයෙන් මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රශ්න අනිවාර්යෙන්ම බලල් වශයෙන් ඇහෙන්නට පුළුවන් ප්‍රශ්නයක්. මේ අපේ වාර්ෂික වර්තාව වඩාත් ප්‍රචලිත වීමත් සමග හේතුව බොහෝ දෙනෙකුට පෙනෙන්නට පුළුවන්. මා හිතන හැටියට ඉන්ද්‍රවදිතාවකුත් තිබෙනවා. වාර්ෂික වර්තාව 2021 පිළිබඳව කරන පුරෝකථනය ඕනවට වඩා වැඩි සර්ව සුභවාදයක් තියෙන ප්‍රකාශයක්ද කියන අදහස බොහෝ දෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. මොකද අපි 2020 3.3 ගානක සංකෝචනයක් ඉදිරිපත් කළා. ගැන තොරතුරු ඉදිරිපත් කළා. 2021 වර්ෂය සඳහා 6% වර්ධනයක් අපේක්ෂා කිරීම සාර්ථකද නැත්නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද විෂයානුබද්ධද කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක් පතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වර්තාව පිටවෙච්ච මේ සති කීපය තුළ දැනට පවත්නා අවශේෂ තත්ත්වයන් හේතු කොටගෙන COVID-19 හා බැඳුණු තත්ත්වයන් හේතු කොටගෙන මේට තියෙන දෙන්නට තිබෙන පළමුවෙනි පිළිතුර තමයි මේ වර්තාව සම්පූර්ණ කරන්නේ විශේෂයෙන් මේ පළමුවෙනි පරිච්ඡේදය සම්පූර්ණ කරන්නේ මීට සති 3-4කට විතර උඩදී. ඒ අවස්ථාවේ අපි බලාපොරොත්තු වුණා ඇත්තටම බොහොම හොඳින් 2021 වර්ෂය තුල ආර්ථික කටයුතු රටේ සිද්ධ වෙගෙන යන ලක්ෂණයක් පෙන්වන්නට තිබුණා. ඒක හේතුව නිසා අපේ
පුරෝකථනයන් සමහර විට දැනට තියෙන තත්ත්වයන් අනුව සලකා බලන කල ඕනවට වඩා වැඩි සර්වසුභවාදයකින් කෙලවර වන්නට ඇද්දෝ කියන ප්‍රශ්නයක් පතු වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ පුරෝකථන ඉදිරිපත් කරපු කාලෙ තිබිච්ච තත්ත්වයට අනුරූපව ඒ පුරෝකථන ඉදිරිපත් වෙලා තිබෙනවා. අපි අත් වශයෙන් වගකීමෙන් යුක්තව අපේක්ෂා කළා වෙන තත්ත්වයක් සිදු වෙයි ඇති වෙයි කිය. 2021 කෙලවර වන විට. නමුත් පහුගිය සමාන 2-3 විතර කාලය තුල ටිකෙන් ටික කොවිඩ් පැතිරීමේ තර්ජනය එහි ඇති වෙන බලපෑම් පිළිබඳ ප්‍රශ්න එන්නෙන් උග්‍ර වෙන තත්ත්වයක් දැනට පවතී. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයන් සාර්ථකව වැඩි අර්බුදාදී කරන්න නැතුව විසඳා ගන්නට අපට හැකියාව ලැබෙයි කියලා. මේ සඳහා දිගින් දිගට කටයුතු කරනවා කැප වෙලා. එහෙම වුණොත් අපේ පුරෝකථනය 6% පුරෝකථනය වුණත් විශාල වශයෙන් වුණාට වැඩි පුරෝකථනයක් එහෙම නැත්නම් වුණාට වැඩි සර්වසුභවාදයකින් ඉදිරිපත් කරපු පුරෝකථනයක් නොවෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් පවතින තත්ත්වයන් යටතේ අවිනිශ්චිතතාවන් නොයෙකුත් විදිහේ ඒවා ක්‍රමක්‍රමයෙන් එළිදරව් වෙනවා. දවසින් දවස ඒ වගේ තත්ත්වයන් වැඩි වෙනවා. විශේෂයෙන්ම රට වසා තැබීම් පිළිබඳ අදහස් පළල් වශයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන තත්ත්වයක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒකේම නොවේවා කියලා. අපි නොයෙකුත් ක්‍රම හා විදි හොයමින් පවතිනවා ආර්ථික කටයුතු පවත්වාගෙන යන ගමන්ම මේ ප්‍රශ්නයට සෞඛ්‍ය ප්‍රශ්නයට විසඳුමක් හැවීමට. ඒ පිළිබඳව අදාළ අංශවල ඒකාබද්ධතාවක් ඒකාකාරව හිතීමක් ඇතිවන්නේ නම් හොඳයි කියලා මට හිතෙනවා. විවිධ මතවාද ඉදිරිපත් වෙන්නේ නැතුව කොමාරි අපේ අපේක්ෂාව විශාල වශයෙන් කෙරෙන ප්‍රතිපත්තිමය මැදිහත්වීමක ප්‍රතිඵලයක් ඇටියට ඒකම බොහෝ දෙනෙක් කියන විදිහට ලංකාවේ තිබෙන යම් වෙනත් රටවල් වල නැති විදිහේ ලක්ෂණ ප්‍රයෝජනයට ගනිමින් මේ ප්‍රශ්නයෙන් ඉන්දියාවට වඩා ඉක්මනට එහෙම නැත්නම් වෙනත් රටවල් වලට වඩා ඉක්මනට අපිට ගොඩේමට පුළුවන්කම ලැබේ දෝ කියන සැකයක් තියෙනවා. එහෙම පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය උඩ අපි කටයුතු කරනවා. 2021 ආර්ථිකයේ වර්ධනයේ තත්වය මම හිතනවා මේ ඒ අපි කියපු කතන්දරයට වඩා විශාල වශයෙන් අඩුවක් ඇති නොවනු ඇති කියන අපේ අපේක්ෂාව අපේ තිබෙනවා. ස්තුතිය අධිපතිතුමනි. ඊළඟ ප්‍රශ්නය විදේශ අංශය සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම විදේශ නිල සංචිත සහ විනිමය අනුපාතය සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පහළ ගොස් තිබෙනවා. එමෙන්ම විදේශීය ණය සේවා කරන ගෙවීම ඉහළ ගොස් තිබෙනවා. එම පසුබිම යටතේ සංචිත ඉහළ නැංවීමට සහ විදේශ විනිමය අනුපාතය ස්ථාවරත්වයේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ගනු ලබන සැලසුම් මොනවාද කියලා තමයි ප්‍රශ්නයෙන් අහන්නේ. අමිතන්නේ නියෝජ්‍ය අධිපති සම්බන්ධ නානයක්කාර මහතා මේ සම්බන්ධයෙන් මූලික මැදිහත්වීමක් කළොත් වටිනවා. Thank you Dr. Harishchandr for the question. මං හිතන්නේ අපි මූලික වශයෙන්ම කල්පනා කරන්න ඕනේ මේ විදේශ සංචිත
පහළ යාමක් ගැන කතා කරාට විදේශ සංතිත අවශ්‍ය මට්ටමේ පවත්වගෙන යනවද කියන එක මම හිතන්නේ ඒක මහා බැංකුවේ වාර්තාවේ මම හිතන්නේ සඳහන් වෙලා තියෙනවා සංචිත ප්‍රමාණය සහ කොච්චර මාස ප්‍රමාණයකට අවශ්‍ය ආනයන සඳහා ඒවා ප්‍රමාණවත්ද කියන එක දැන් විශේෂයෙන්ම මෙහිදී අපිත් පිළිගන්නවා අර 2019 අවසානයේ තිබිච්ච සංචිත ප්‍රමාණය හා සසඳනකොට යම් මට්ටමක පහළ යාමක් තිබුණත් ප්‍රමාණවත් මට්ටමේ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යනවා කියන එක විශේෂයෙන්ම රටක් වුණාම විදේශ සංචිත රැස් කරගන්නවා යහපත් ආර්ථික ක්‍රියාකාරකම් පවතින අවස්ථාවේදී හැබැයි ඒත් එක්කම ඒ සංචිත මේ වගේ අපහසුකාරී අවස්ථාවකදී ප්‍රයෝජන ගැනීම අරමුණින් තමයි අපි රැස් කරගන්නේ දැන් මේ මේ අපි ශ්‍රී ලංකාව මුහුණ දීලා තියෙන තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි සමස්ත ලෝකෙම මුහුණ දීලා තියෙන අභියෝගාත්මක තත්ත්වයක් එවන් තත්ත්වයක් යටතේ බොහොම විචක්‍රණශීලීව රටේ සංචිත ප්‍රමාණයන් පවත්වා ගැනීම සහ නඩත්තු කිරීම රැස් කර ගැනීම කළ යුතුව තියෙනවා මෙහිදී විදේශ සංචිත සහ විදේශ ණයක සේවා කරන ගෙවීම් සම්බන්ධයෙන් කුකුසක් තියාගන්න එපා කියන එක මම හිතන්නේ රජයේ විසින් වරින් වර ඉතාමත් පැහැදිලිවම ආයෝජකින්ට සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත පැහැදිලි කිරීම සිදු කරලා තියෙනවා ඒත් එක්කම රටේ පවත්න විදේශ සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් මහා බැංකුව මේ වෙනිටත් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මම හිතන්නේ අපි හැමෝම දන්න කාරණයක් තමයි මහජන චීන සමූහ ආණ්ඩුවේ මහා බැංකුවත් සමගත් සංකරණ ලද චීන යුවාන් බිලියන 10ක වටිනාකමින් යුත් සොප් පහසුකම ඒක ඇත්තටම අපි අපිට අත්‍යවශ්‍ය අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය විදිහට තමයි අපි ගිවිසුම් ගත වෙලා තියෙන්නේ එතනදී ඒ සල්ලි අපි අරගෙන සාපේක්ෂ වශයෙන් අඩු ආදායමක් ලැබෙන දියුණු රටවල් වලින් නිකුත් කරන ලද මූල්‍යවත්කම් වල ආයෝජනය කිරීමක් මේ අවස්ථාවේ සිදු වෙන්නේ නැහැ මොකද අපි සංචිත රැස් කරන්න ගියොත් මේ වෙලාවේ මාකට් එකේ වෙළඳපළින් රැස් කරත් එවැනි දීපාර්ශික ක්‍රියාමාර්ග හරහා රැස් කරත් අපේ අවම වශයෙන් අපේ ණය පිරිවැය බරෝයින් කොස්ට් එක පොලි අනුපාතයේ 5%ට 6%ට මට්ටමට ඉහළින් පවතින්න පුළුවන් හැබැයි අපි ඒ මුදල් අර මුදල් රැස් කරලා සංචිත විදිහට පවත්වගෙන ඒව අපි නැවත ආයෝජනය කරන්න ගියොත් අපිට ආයෝජනය කරන්න වෙන්නේ අපේ ආයෝජන ප්‍රතිපත්ති අනුව දියුණු රටවල් වලින් නිකුත් කරලා තියෙන මූල්‍යවත්කම් මත ඒවට ලැබෙන පොලි අනුපාතය 1%කටත් වඩා අඩුයි. ඉතින් එතනදී ඕනම කෙනෙක්ට තේරෙනවා අපි වැඩි පොලියට ණය අරගෙන වැඩි පොලියට අරගෙන අඩු පොලියට ආයෝජනය කරලා රිසෝස් අනවශ්‍ය විදිහට නැත්තම් ඒ විදිහට පවත්වගෙන යනවද නැත්තම් අත්‍යවශ්‍ය අවස්ථාවන් වලදී ප්‍රයෝජන ගැනීම සඳහා යම්කිසි ස්ටෑන්ඩ් බයි අරේන්ජ්මන්ට්ස් ඒ කියන්නේ අපි කියනවා මේ හදිසි අවස්ථාවනදී ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහ පහසුකම් විදිහට ඒවා පවත්වගෙන යනවද කියන්නේ ඒ වගේම අපි මේ වන විට තවත් රටවල් රාශියක් සමග ඒ සම්බන්ධයෙන් කතා කරගෙන යනවා එවැනි පහසුකම් සම්බන්ධයෙන් එතනදී යම් සාකච්ඡාවන් ඉතා සාර්ථක අවසන් අධීරට ලං වෙලා තිනවා සමහර ඒවා මූලික අවස්ථාවන් වල පවතිනවා ඉතින් මට හිතෙනවා අපිට අනාගතයේදී මේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි සහ යථා තත්ත්වයන් ඔබ ඉදිරියේ තබන්නට පුළුවන් වෙයි කියලා ඒත් එක්කම මම හිතන්නේ රජය මේ අවස්ථාවේ වෙළඳපොළ අංශයෙන් ණය ගැනීමක් සිදු කිරීමක් නොකරුණත් මට හිතෙනවා රජය විසින් ගත්තේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මතයි වෙළඳපොළ අංශයෙන් ණය රැස් කිරීමක් සිදු නොවන්නේ විශේ෷යෙන්ම විදේශ අංශයෙන් විදේශීය ණය ගැනීම මොකද රජය පැහැදිලිවම කියලා තියෙනවා රාජ්‍ය ණය කලගෙන විදේශ ණය ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කරගෙන යන්න ඕන කියන එක ඒ කියන්නේ විදේශ
අරමුදලින් ලබාගෙන තියෙන ණයවල ප්‍රතිශතය සමස්ත ණය සාපේක්ෂ කොටසක් විදිහට අඩු කර ගන්න ඕනේ කියන එක ඒක ඇත්තටම අඩු වෙලා තිනවා මොකද 2020 අවුරුද්දේ රජය වාණිජංශයෙන් ණය ගැනීමක් සිදු කරේ නැහැ අර මීට කලින් අවුරුදු වල වගේ හැබැයි මේ මේ තත්වය ප්‍රයෝජනෙට අරගෙන අපිට පේනවා රටේ ක්‍රියාත්මක වන විශාල පොදු සමාගම් රජයේ රටේ ක්‍රියාත්මක වන විශේෂයෙන්ම අපනයන වෙළඳපොළ මූලිකත්වය කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන සහ විදේශ විනිමය අංශයෙන් ආදායම් උපයන සමාගම් මේ අවස්ථාව තමන්ගේ අවස්ථාවක් විදිහට තමන්ට ලැබුණු අවස්ථාවක් විදිහට ප්‍රයෝජන ගන්න තත්ත්වයක් අපිට පේන්න යනවා මොකද ඒගොල්ලෝගේ උනන්දුවක් තියෙනවා විදේශ වෙළඳපොළට ගිහිල්ලා මුදල් රැස් කරන්න සහ ඒ මුදල් විදේශ මුදල් ලංකාවට ගෙනල්ලා ඇත්තටම ඒවා තමන්ගේ ව්‍යාපාර කටයුතු හෝ එමත් නැතිනම් තමන් දේශීය බැංකු අංශයෙන් වැඩිපොලියක් වැඩිපිරිවැයක් යටතේ අරගෙන තිබෙන ණය අර මුදල් ගෙවීම සිදු කරන්නට ගෙවලා ප්‍රතිපූර්ණ කරගන්නට යොදාගැනීමේ අරමුණක් තියෙනවා කියලා අපිට පේනවා අපි මේ වන විටත් එවැනි කටයුතු එවැනි යෝජනා කීපයක් සම්බන්ධයෙන් යම් අවසන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා සාකච්ඡා මේ වශයෙන් ක්‍රියාත්මක කිරීම අංශයෙන් ගත්තාම. ඉතින් ඒත් එක්කම රජයේ විශේෂයෙන්ම පැහැදිලිම කියලා තියෙනවා රජයේ මේ අවස්ථාවේදී විශේෂම බලාපොරොත්තු වෙනවා කියලා විදේශීය ඍජු ආයෝජන. මම හිතන්නේ වරාය නගරයේ කේන්ද්‍ර කොට කරගෙන රජයේ විසින් මම හිතන්නේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම විදේශ ඍජු ආයෝජන ලංකාවට ලැබෙයි කියන එක. මම හිතන්නේ ඒක අපේ මහ බැංකු වාර්තාවේ විශේෂම සඳහන් කරලා තිනවා එවන් තත්ත්වයක් ළඟා කරගන්න විශේෂයෙන්ම විදේශීය ආයෝජකයන්ට මේ රටට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාර කටයුතු හැකිතරම් ඉක්මනින් පටන් ගන්න සහ ඒවා ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය පහසුකම් ease of doing business ව්‍යාපාර ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාමට ඇති සාපේක්ෂ නිදහස සහ හැකියාව වර්ධනය කරන්න රජය කැප වෙලා වැඩ කරගෙන යනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට පැහැදිලිවම පේන්න තියෙනවා මම හිතනවා මේ තත්ත්වයන් හරහා ඉදිරියේදී රජයට මම හිතන්නේ ලංකාවට විදේශීය අරමුදල් ප්‍රවර්ධනයක් නැත්නම් ගලායීමේ වර්ධනයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඒ හරහත් මම අපි හිතනවා අපේ විදේශීය සම්පත් නැත්නම් සංචිත වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි. ඉතින් නියෝජ්‍ය අධිපතිතුමනි සවිස්තර පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඊළඟ ප්‍රශ්නය කැමති මූල්‍ය පද්ධතියන්තේ සම්බන්ධයෙන් යොමු කළ තිබෙනවා ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන යාමට ඉදිරි වර්ෂයේ සඳහා විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ගත හැකි ව්‍යාමාර්ග මොනවාද කියලා. තවත් ප්‍රශ්නයක් තිබුණා ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් වැඩි කර ගැනීමට සහ මේ SME සෙක්ටර් එකට සුළුහා මධ්‍ය පරිමාණ අංශය සඳහා එයාලගේ මූල්‍ය අංශයට වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට ගත හැකි ව්‍යාමාර්ග මොනවාද යන සම්බන්ධයෙන් මේ ප්‍රශ්න කීපෙම අදාළ කරගෙන අපිට නියෝජ්‍ය අධිපති ඉවට් පනෑන්දු මහත්මයට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. හරි ස්ටාන්ට මං හිතන්නේ නියෝජ්‍ය අධිපති සිරිවර්ධන මහතා තමයි ඔය අංශය වඩා පුළුල්ල දන්නේ. මම පැහැදිලි කිරීමක් කරනවා නම් මට කියන්න පුළුවන් මහ බැංකුවේ කමියුනිකේෂන් ස්ට්‍රැටජි එක හරහා මේ වෙනකොට කාර්යභාරය සිදුවෙමින් පවතිනවා. අපි නියෝජ්‍ය අධිපති සිරිවර්ධන මහතාට කියමුද මේකට උත්තර දෙන්න කියලා ඔහු වඩා විස්තරාත්මකව දන්න නිසා. ස්තුතියි නියෝජ්‍ය අධිපතිතුමියනි. මම සිරිවර්ධන නියෝජ්‍ය අධිපතිතුමා මේ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් වටිනවා අධිපතිතුමනි. ඇත්තම ගොඩක් ස්තුතියි අහපු ප්‍රශ්නෙට. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද ශ්‍රී ලංකා මහා බැංකුව විදිහට අපි ප්‍රධාන වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය. ඉතින් ඇත්තම දැන් මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් තිබුණේ අපි ගිය වසරේ මොනවාද කරේ කියන එක. ඇත්තම ඒක එක
අංශයක් විදිහට මූල සාක්ෂරතාවය වැඩි කරගන්න මහබැංකුව විසින් විශේෂ කටයුතු රාශියක් පසුගිය වර්ෂයේ කළා ඒ වගේම මේ අරුද්දේ දිගටම කරගෙන යනවා විශේෂයෙන්ම අපි ගත්තොත් විවිධ වැඩසටහන් අපේ මහබැංකුවේ තියෙනවා ප්‍රාදේශීය කාර්යාල 6ක් ඒ ප්‍රාදේශීය කාර්යාල 6ෙම ඉතාම සක්‍රීය දායකත්වය අනුව ඉතා දුරබැහැර ප්‍රදේශවල අයට මේ ඔය මුල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කරන්න කටයුතු සිදු කරගෙන ගියා විවිධ වැඩසටහන් මගින් ඒත් එක්කම මම දන්නවා විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ සහ අපේ සංවිධාන දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා මේ අපි ගත්තොත් ගුවන් විදුලිය වගේ ඒ වගේම රූපවාහිනිය වගේ අංශ යොදාගෙන මූල සාක්ෂරතාවය වැඩි දියුණු කරන්න ඒ වගේම විවිධ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම්ස් මේ මේ කොවිඩ් 19 මැද්දේ වැඩි කටයුතු රාශියක් කරා ඇත්තටම අපි ගත්තොත් 2020 ප්‍රධාන වශයෙන්ම තව කරපු දෙයක් තමයි මේ රටේ මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු කරන්න ඒ සඳහා මූල්‍ය අන්තර්ගත භාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය සකස් කිරීම ඇත්තටම විශේෂයෙන් ඒ සම්බන්ධව මහා බැංකුව සහ වෙනත් ආයතන එකතු වෙලා වැඩ කටයුතු රාශියක් කරගෙන ගියා කියන්න සතුටුයි මේ අවුරුද්දේ මාර්තු මාසයේ මට මතක හැටියට 4 වෙනිදා අපි ඒ ඒ ඒ මූල්‍ය අන්තර්ගත භාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයේ එළි දැක්වුවා අපි මහා බැංකුව අතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතින් ඒකෙන් අතරම බලාපොරොත්තු වෙන්නේ දුප්පත් කමින් අත් මිදෙන්න ඒ වගේම ආර්ථික වර්ධනයට දායක වෙන්න වෙරදරන පුද්ගලයන්ට සහ ආයතනවලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ සියලුම පාර්ශවකරුවන්ට ඒක අදාළ සියලුම පාර්ශවකරුවන්ට අපි දත්තු එක දිසා නැතියකට අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් දිගු කාලීන කුළුල් ඒ වගේම ප්‍රමිතිගත සහ වඩාත් හොඳින් සම්බන්ධීකරණය වෙච්ච ප්‍රවේශයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අතරම ඒ අංශය ක්‍රියාත්මක කරගෙන යෑම තමයි ඉදිරියට අපි මහා බැංකුව විදියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා මූල්‍ය අන්තර්ගත භාවය වැඩි කරන්න ඉදිරියේදී. අර SME නැත්තම් සුළු හා මධ්‍ය පරිමාණ අංශය පිළිබඳව අහපු ගැටලුවට මට කෙටි පිළිතුරක් දෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුව මේ කොවිඩ් 19 වසංගතය පැමිණිලා ඉතාම කෙටි කාලෙකින් රජයත් සමග ඒකාබද්ධ වෙලා මේ අර සෞභාග්‍ය කොවිඩ් 19 අර මේ පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන හඳුන්වලා දුන්නා. ඇත්තට මේ තුලින් මහා බැංකුවට පුළුවන් වුණා බිලියන 184ක ණය ප්‍රමාණයක් ලබා දෙන්න. ඒ වගේම 62,000ක් වගේ ප්‍රමාණයකට ඒ ණය ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරන ගමන්ම සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය ප්‍රමාණ අංශය සම්බන්ධ වැඩසටහන තවත් රාශියක් මහා බැංකුව විදිහට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට අතරම කරගෙන යනවා. අපි දැනටත් සැලසුම් කරගෙන යනවා ඉදිරියටත් විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය වගේ අංශවලට දායකත්වය ලබා දෙන්න. ඒ වගේම නව යෝජනා ක්‍රමයක් විදිහට ඔය අගම අගේ දාම නැත්නම් වැලියු චේන් ඩෙවලොප්මන්ට් කියන අංශයට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන්න වැඩසටහනකුත් අපි දැන්ට සැලසුම් කරගෙන යනවා. ඉතාම මෑත කාලෙදී අපිට ඒවා හඳුනා දෙන්න පුළුවන්. ඒ අංශයෙන් අපි ගත්තොත් මම ඉස්සලා කිව්වා අර සෞභාග්‍ය අර කොවිඩ් 19 ඇරෙන්න අපිට වෙනම තව සෞභාග්‍ය ණය ක්‍රමයකට අපේ තියෙනවා. ඒකෙන් ගොඩක් වෙලාවට කුෂ්කර්මය ඒ වගේම කර්මාන්ත යන අංශ දෙකම ආවරණය වෙනවා. අපි ගත්තොත් වගාව උද්‍යාන මල් වගාව දීවරාශ්‍රිත ක්‍රියාකාරකම් කාබනික කුෂ්කර්මාන්තය තම කර්මාන්තයන්සේ ගත්තොත් ආහාර පාන වර්ග පොල් හා පොල් මත පද්‍රම්ම නිෂ්පාදන යනාදී සියලු අංශ ආවරණය කරමින් මේ ණයෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මට මහා බැංකුව විදිහට මේ වෙලාවේ කියන්න සතුටුයි මේ මේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ අනාගතයේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් තුලින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නිෂ්පාදිත දායකත්වය දක්වන්න වෙරදරන අයට සහයෝගයක් දෙලා ඔවුන්ව දිලිඳු කමින් මුදවා ගන්න සහ ආර්ථික ක්‍රියාකාරීත්වයට උන්ගේ වැඩි දායකත්වයක් ලබා ගැනීම අරමුණින් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ.
ගොඩක් ස්තුතියි. ස්තුතියි නියෝජ අධිපතිතුමනි මම දන්නේ මේ ගොඩාක් ප්‍රශ්න වලට අදාළ පැහැදිලි කිරීමක් ඉදපත්ීමේ තිබුණා. ඊළඟට මූල්‍ය අංශයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අපිට ඔයත් ලැබී තිබෙනවා. පසුගිය වසරේ මෙවන් කාලයේදී ජනතාවට ණය සහන ආදිය ලබා දීමට බැංකු සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර මහ බැංකුව කටයුතු කළා. ඉදිරි මාස 3-6ක පමණ කාලය ඉතාමත් තීරණාත්මක බැවින් දැන් පවතින තත්ත්වය තුළ මහ බැංකුව නැවතවරක් එම ණය සහන ලබා දීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවාද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. මම හිතන්නේ ටිකක් කලින් ආපු ප්‍රශ්නයක් වෙන්න ඕනේ මේ මේ තියෙන තත්ත්වය හමුවේ නියෝජ්‍ය අධිපතිතුමියට වර්තනාන්දු මහත්මියට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් ඒ ප්‍රශ්නේ මම හිතන්නේ බොහොම කාලානුරූප ප්‍රශ්නයක්. මේ වෙලාවේ ඔය ණය අරගෙන ණය ගෙවීම යම් සිතාක් දුරකට ආරම්භ කරලා ආර්ථික කටයුතු වලට යෙදිලා වැඩ පටන් ගත්තා හිට ආපහු දැන් අපි දකිනවා වැඩට යාම වැඩට ගෙන්වීම ආර්ථික කටයුතු පවත්වාගෙන යාම ටිකක් අපහසු තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් එම තත්ත්වය ටිකක් අපහසු වෙන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක් ණය ගන්න ණය ගත්ත අයගේ පැත්තෙන්. නමුත් ඕකේ මම හිතන්නේ අපිට අනිත් පැත්තකුත් තියෙනවා. බැංකු කරන්නේ අනිත් මේ ඩිපොසිට් තැන්පත් කරුවන්ගේ මුදල් අරගෙන ණය දීමක්. එතකොට අපි පටන් ගත්තේ මේ වගේ මේ ණය කාලසහනයන් දෙන්න පටන් ගත්තේ ඇත්තටම 2019 අප්‍රේල් මාසේ ඉඳලා පටන් ඇති වෙච්ච මේ තත්ත්වයත් එක්ක ඊට පස්සේ තමයි මේ කොවිඩ් තත්ත්වය ආවේ. එතකොට මේ තත්ත්වය දිගින් දිගට වෙලා තියෙනවා. ඉතින් නමුත් බැංකෝ දිගටම පොලි ගෙවීම් කරගෙන ගිහිලා තියෙනවා. කෙසේ වෙතත් පොලි අනුපාතයන් අඩු වෙලා තියෙනවා. නමුත් තැන්පත් කරුවන් වෙනුවෙන් කරන්න තියෙන කාර්යභාරය කරගෙන යන්න තියෙනවා. යම් යම් වියදම් අනිවාර්යෙන් කරන්න වෙලා තියෙනවා. වියදම් කපා හැරීම වියදම් අඩු කිරීම සිද්ධ වුණත් ඉතින් ඒක නිසා දැන් අපි උනේ ඇත්තටම ගිය අවුරුද්දේ මාර්තු මාසේ අග ඉඳලා තමයි මේ සහන කාලයන් විවිධ විදිහට දෙන්න පටන් ගත්තේ. එතකොට අපි මේ වෙනකොට දැන්ටට පවතින්නේ අර මාස 6ක් සියලු දෙනාටම දුන්න සහන කාලයේ අවසාන වෙලා තියෙනවා. ඒකෙදි ඒ ණය රීස්ට්‍රක්චර් කරලා එතකොට ඒ නොගෙවපු ණයවල තිබුණ පොලි ප්‍රමාණයන් නැවත ගෙවීමකට යම්කිසි අඩු පොලි අනුපාතයකට ගෙවීම පටන් අරගෙන ඊට පස්සේ සාමාන්‍ය ගෙවීමට යන තත්ත්වයක් තමයි අප්‍රේල් පළවෙනිදා ඉඳලා ආවේ. දැන් ඒ තත්ත්වය තමයි දැන් මේ ආපහු මේ වෙනස් වීමක් සිද්ධ වෙන්න අවශ්‍ය තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ දැන් මේ වෙනකොට අපි පැහැදිලිවම ආපු මාර්ගය ආවනම් අපි තේරුම් කරලා දීලා තියෙන්නේ දිගටම ණය අය කරගෙන ඒක පසුවට ගෙවීම කරන එක බැංකුවකට දිගටම කරන්න අපහසුයි. ඒක නිසා අපි හැකපමණින් ගෙවීම් පටන් අරගෙන මේක කරගෙන යමු කියන තැන. නමුත් සම්පූර්ණයෙන් වසා දැමීමක් සිදු වුණොත් යම් යම් ආර්ථික කටයුතු ණය ගත්ත අයට ඒක ගෙවන්න බැරි කියන එක ඒ තත්ත්වය සාධාරණයි. ඉතින් මං හිතන්නේ අපි බැංකු අනිවාර්යයෙන්ම සාමාන්‍යනොත් කරන දෙයක් තමයි ණය ගත්ත අයයි බැංකුයි අතර තියෙන ඒ සම්බන්ධතාවය මත එය සලකා බලලා ඒ වගේ ණය ආපහු ප්‍රතිව්‍යුහගත කිරීම වගේ දේවල් කරන එක. නමුත් අර අතීත පහුගිය අවුරුද්ද තුල සිදු වුණේ මහ බැංකුව මැදිහත් වෙලා අඩුම වශයෙන් මේ පහසුකමවත් මේ ණය මේ ගත්තු අයට දෙන්න කියන ඒ වගේ මඟ පෙන්වීමක් තමයි ඒක කරේ. නමුත් අපි හැමදෙස්සෙම කිව්වේ එතනින් එහාට ගිහිල්ලා ඊට වඩා වැඩි පහසුකමක් දීලා ණය අය කර ගැනීම කරගන්න බැංකුවට හැකියාව තියෙනවා නම් ඒක කරන්න කියලා. ඉතින් එතකොට අදටත් මං හිතන්නේ ඒ ඒ මූල ඒ කියන්නේ ඒ ප්‍රින්සිපල් එක වළංගුයි අපි මැදිහත් වෙන්නේ. දැන් අපිත් අභ්‍යන්තරයෙන් අපි ටිකක් ඩිස්කස් කරනවා මේ වෙලාවේ මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්න පුළුවන්. මොකද අවසානයේ ණය ගෙව්වේ නැත්තනොත් බැංකුව වලට බෑ පොලි ගෙවලා මේ ඩිපොසිටර්ස් ලගේ තත්ත්වය ආරක්ෂා කරගන්න. එතකොට කොහොම හරි පමා වෙලා හරි ණය අය කරගන්න හැකියාවක් තියෙනවා කියන්නේ ඒක බැංකුවටත් පහසුවක්. යම්කිසි පහසුවක් තියෙනවා. නමුත් අර ඒගොල්ලන්ගේ ද්‍රවශීලතාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් කොත් ඇති වෙන නිසා ඒකත් එක්ක අපි ඒක සමබරව ඉදිරියට ගෙනියන්න ඕනේ.
ඉතින් අපි අභ්‍යන්තරයේ මේ ගැන කතා කරනවා මම හිතන්නේ බැංකුත් මේ වෙනකොට ඒ ගැන කතා කරනවා බැංකුවල ගනුදෙනු කරුවනුත් අපිටත් කතා කරලා තියෙනවා බැංකුවලටත් කතා කරනවා මම දකින්නේ බැංකුව මේ වෙලාවේ මැදිහත් වෙලා ඒගොල්ලන්ගේ කස්ටමර්ස් ලාගේ මොකද දැන් මේ වෙනකොට කස්ටමර් හැම කස්ටමර් කෙනෙක් ගැනම හොඳ අවබෝධයක් බැංකුවට තියෙනවා මොකද පහුගිය අවුරුද්දේ කටයුතු වෙච්ච විදිය මොකද දෙපාරක් ඇප්ලිකේෂන්ස් දීලා තමයි මේ නායකාන සහම බලාගෙන ණය දික් කරන කාලය සහනය ලබාගෙන තියෙනවා ඒක නිසා මම හිතන්නේ ડોક્ટર හරිස්චන්ද්‍ර කියන්න තියෙන්නේ යම්කිසි සහනයක් දෙන්න ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා මොකද දැන් සාමාන්‍ය ආර්ථික කටයුතු සිද්ධ වෙන්නේ නැතිකොට ව්‍යාපාර කටයුතු පොඩ්ඩක් එනහිටීමක් ඇති වෙලා තියෙන තැන නමුත් ණයගත්වාගේ පැත්තෙනුත් අපේ තොරතුරු බැලුවම අපිට පේනවා සාමාන්‍යයෙන් ණය ගෙවාගෙන ආපු අය සම්දිස්සෙම උත්සාහ කරලා තියෙනවා යම්කිසි විදියකට ණය ගෙවන්න ඉතින් ඒක මං හිතන්නේ ඉතාම ධනාත්මකයි බැංකුවල කටයුතු පැත්තෙන් බලනකොට අපි උත්සාහයක් ගන්නම් කොයි වගේද මේක කරන්න පුළුවන් කියන එක බලන්න මොන අංශවලින්ද ඒ පහසුකම දෙන අපි ඩිරෙක්ෂන් එකක් විදියට ඒක කලින් සැරේ වගේ සර්කියුල් එකක් යන්න වෙනවද නැත්නම් කොහොමද කියන එක දැන් අපි තව දුරටත් අභ්‍යන්තරවත් සාකච්ඡා කරලා ඒ ගැන යම්කිසි තියෙන නමුත් මම කියන්නේ බැංකු සහ ගනුදෙනුකරුවන් අතර ඒ සම්බන්ධතාවය මත මේක කොහොම වුණත් ණය යම්කිසි පහසුවක් ලබා දීම ඒක සාමාන්‍ය දෙයක් සිද්ධ වෙන දෙයක් ඒ දේ සිද්ධ වෙන්න ඕනේ කියන එක තනත් මම ඉන්නවා අනිවාර්යයෙන්ම මේක මහ බැංකුවෙන් කරෙන්න ඕනේ මහ බැංකුවේ සර්කියුල් එකක් නැතුව අපිට කරන්න බෑ මේවා ඒ කියන කතාව එච්චරම පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයි මොකද ණය දීම ණය අය කර ගැනීම කියන්නේ බැංකුවේ සාමාන්‍ය කටයුත්තක් එතකොට බැංකුවේ නිලධාරීන් බැංකුවේ කළමනාකාරීත්වය බැංකුවේ වල අධ්‍යක්ෂ මණ්ඩලත් බැඳිලා ඉන්නවා මේ වගේ තත්ත්වයන් ආවම ඒක ගැන සාධාරණව බලලා ඒ සමහරට යම් යම් අංශ වෙන්න පුළුවන් ඒ වගේ අංශයන් ගැන බලලා ඒ පහසුකම් ලබා දුන්නොත් තමයි ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක බැංකුව ඇතුළෙනොත් සිද්ධ වෙන්න ඕනේ. අපි කරන්නේ ඒකට පහසුකමක් විදියට යම්කිසි නියෝගයක් හරි සර්කියුල් එකක් ඉෂු කරලා ඒක අර නිකන් ඒකාකාරී විදියට පවත්වාගෙන යාමක් අවම වශයෙන් වෙන්න ඕන දෙයක් දැනුවත් කිරීම තමයි. බොහොම ස්තුතියි නියෝජ්‍ය අධිපතිතුමියනි මම හිතන්නේ මේ පැහැදිලි කිරීම අංශ කීපයක් සඳහා ඉතාම ප්‍රයෝජනවත් වෙනවා අපිට ඒත් එක්කම අදාළ ප්‍රශ්නයක් ලැබී තිබුණා නියෝජ්‍ය අධිපතිතුමියනි බැංකු නොවන මූල්‍ය අංශ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කල්බදු සමාගම් ලීසින් කම්පැනි සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කරන්නේ මහ බැංකුව විසින් ලීසින් සමාගම් නිසිලෙස නියාමනය නොකරන්නේ ඇයි වශයෙන් තමයි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නියෝජ්‍ය අධිපතිතුමියනි නියාමනය කියන්නේ එතනදිත් දැන් මං හිතනවා ඔය කතා කරන්නේ මේ පහුගිය දවස්වල දුන්න ණය සහන සම්බන්ධයෙන්ම වෙන්න ඕනේ කියන එතෙන්ට වෙන්නේ ඒ ගැන වෙන්නේ නැති කතා කරන්නේ ඉතින් මං ඔය විස්තර කරපු විදිහටම ඒහා සමානව ලීසින් කම්පනිස් වලටත් ඉෂු කරලා තියෙනවා ඔය සර්කියුලර්ස් පොඩි පොඩි වෙනස්කම් තියෙන බැංකු වලට අය කරගන්න තියෙන ණය අනුපාතයි ලීසින් කම්පනිස් වලින් අර පහු කරන ණය වලට ගන්න ණය අනුපාතවලයි පොඩි වෙනස්කම් දීලා තියෙනවා නමුත් ඊට අමතරව දැන් ඒ දුන්න ණය සහනයන් ඉතින් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ දැන් ඔය පහුගිය දවස්වල මම දැක්කා අපිටත් එවලා තිබුණා විස්තර වගේක් අවස්ථා කීපයකදී අපේ සර්කියුල් එකටම හරියටම අනුගත වෙලා නැහැ කියන එක අදාළ දෙපාර්තමේන්තු විසින් දැන් තොරතුරු අරගෙන ඒක බලාගෙන යනවා. ඒකට එතනදී ඒ විදිහට එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඒ ලීසින් කම්පනිස් වලට අපේ සර්කියුලර්ස් විදිහට කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්. නමුත් සමහරක් වෙලාවට මම මේ මෑත සිද්ධින් ගැන නෙමෙයි කියන්නේ. නමුත් මම දැකපු දෙයක් තමයි ඔතන තියෙනවා සාමාන්‍යයෙන් ණය ගෙවාගෙන ආපු කම්පනිස් උත් මීට ඉස්සෙල්ලා මේ තත්ත්වයෙන් ඇති වෙන්නේ ඉස්සෙල්ලා ඉඳලා ණය ගෙවීම අතපසු වෙච්ච. ඒ කියන්නේ අපි NPL සිටුේෂන් එකට ගිය කම්පනිස් උත් තියෙනවා. ඉතින් ওই දෙකේ කම්පනිස් වල වෙන තත්ත්වයන් වෙනස්. ඒවා සලකන විදිය වෙනස්. ඒ වගේම තව එකක් තියෙනවා. දැන් අපි කිව්වේ කම්පැනි එකට ඇප්ලිකේෂන් එකක් දීලා මේ ණය ආපහු ගෙවන විදිය ගැන මේ අග්‍රීමන්ට් එකට එන්න කියලා. ණය ගත්තු කෙනයි කම්පැනියයි අතර දැන් සමහර වෙලාවට මම දැනුවත් වෙලා තියෙනවා ඒ වගේ අවස්ථාවල ඒකත් සමහර අයගෙන් වෙලා නැහැ. ඒගොල්ලන්ට ඒ ඇවිල්ලා හම්බ වෙලා ඒ ඇප්ලිකේෂන් එක දීලා ඒ එකඟතාවයකට ඇවිල්ලා මේ ණය ආපහු ගෙවීමට ක්‍රමවේදයකට ඇවිල්ලා නැහැ. ඉතින් අර ඒ වගේ අවස්ථාවල
සමහර විට ඒ සම්බන්ධයෙන් ඊළඟට ගන්න තියෙන මොකක් ව්‍යාප මේ කටයුතු කරනවා වෙන්න පුළුවන් මම මේ හරි කියනවා නැමේ මමුත් මට මේ ලැබිච්ච තොරතුරු මත මම පහුගිය කාලේ දැකපු තොරතුරු මත කියන කතාවක් නමුත් ඔය අපිට ළඟදී ආවා මේ කම්ප්ලයින්ට්ස් විදියට අවස්ථා කීපයක් අපි දැන් මේ දෙපාර්තමේන්තු ඒව බලාගෙන යනවා ඒ වලදී මොනව හරි අපේ සර්කියුලර්ස් වලට අනුකූලව කටයුතු වෙච්ච අවස්ථා තියෙනවා නම් අපි ඒවා අපහු ඒ හරි විදියට කරන්න කියන ඒ උපදෙස ඒ අනිවාර්යෙන් ඒ කම්පැනිස් වලට ලබා දෙන්න ඕන ස්තුතියි නියෝජ්‍ය අධිපතිතුමියනි කාලයක් ඉක්මනින් ගෙවි යනවා අපිට තව ප්‍රශ්න දෙකක් විතර වගේ මං කියන්නේ දෙමු කරන්න පුළුවන් විද්වත් මණ්ඩලයට අපේ ප්‍රශ්න ලැබී තිබෙනවා මේ ශ්‍රම වෙළඳපොළ හා සම්බන්ධයෙන් දැන්ට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් යම් යම් හුදකලා කිරීම් රට තුළ එවැනි තත්ත්වයක් කාලයක් පැවතුන හොත් ශ්‍රම වෙළඳපොළට මොන වාගේ බලපෑමක් ඉන්නේ නැති වේද සහ ඒ තුලින් ආර්ථික වර්ධන වේගයට කොපමණ බලපෑමක් ඇති වේද වශයෙන් තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ මම කැමති සහකාර අධිපති රෝහණ විජේසේකර මහතා මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරනවා බොහොම ස්තුතියි ඩොක්ටර් හරිශාන්ත මේ එකම ගොඩක් කාලින ප්‍රශ්නයක් මම පටා ගන්නම් මේ 2020 සිදුණු දේවල් අනුව අපි දැක්කා 2000 මාර්තු අගභාගයේත් අප්‍රේල් මැයි 2020 දී සේවා වෙළඳපොළ ඉතාමත් වැරෑරුම් තත්වයකට මුහුණ දුන්නා මම ඒකට හේතුව කියන්නම් මේ අපේ මේ ඉන්ෆෝමල් සෙක්ටර් එක සේවා ශ්‍රම බලකායෙන් 60%ක් පමණ වෙනවා 60-70%ක් පමණ එතකොට අපිට සේවා ශ්‍රම බලකාය අපිට කොටස් පහකට වෙන් කරන්න පුළුවන් රාජ්‍යාංශය පෞද්ගලිකාංශය ඒ වගේම සේවා යෝජකයන් ගෘහස්ථේ සිට ආර්ථික ක්‍රියාකාරකම් වල නියුක්ත වෙන පුද්ගලයන් එතකොට ඒ හැම කාණ්ඩේම ඔය අසම කියන්නේ ඉන්ෆෝමල් සෙක්ටර් එම්ප්ලොයිස්ලා ඉන්නෝ එතකොට අපි දැක්කා ඔය ලොක්ඩවුන් එක වෙලාවේ 2020 දී වැඩිපුරම බලපෑමෙන් ලැකුණේ ඔය ඉන්ෆෝමල් සෙක්ටර් එකේ එම්ප්ලොයිස්ලා ඉතින් ඒගොල්ලෝ මොකද ඉන්ෆෝමල් සෙක්ටර් කියන්නේ එක්කෝ EPF ගෙවන්නේ නැති එක්කෝ 10 දෙනෙකුට අඩු පිරිසක් වැඩ කරන ඒ අනාදී ඉතින් ඒ වෙලාවේදී ලේසියෙන්ම අයින් කරන්න සේවයෙන් බැහැර කරන්න පුළුවන් වුණු කොටස තමයි 60%. ඉතින් ඒ 60%දී බලපෑම උදාකාර දකින්න ලැබුණා. ඉතින් රාජ්‍යංශයේ විතරයි ඒ ඉන්ෆෝමල් සෙක්ටර් එක අඩු. ඉතින් ඒ වුණාට අපි ආර්ථිකයක් වශයෙන් රටක් වශයෙන් දෙවන 2020 දෙවන භාගයේ හොඳ තත්ත්වයට හැරෙනකොට අපිට මේකේ ධනාත්මක දේවල් දකින්න ලැබුණා. ඒ හින්දා වෙන්නේ නැති අපි 100.5ක සේවා වියුක්ත අනුපාතයකට පමණක් සීමා වෙන්න පුළුවන් වුණේ කියලා ඒකට සංසන්දනය කරනවා නම් 2019 දී 104.7ක් වුණා. ඉතින් අපි දැන් 2021 බලනකොට අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටපු අවුරුද්දක් 106ක වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන අවුරුද්දක්. ඉතින් අපි හොඳටම දැක්කා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකොට රැකියාවන් වැඩි වෙලා
आर्थिक यथातथ्य पत्रमीन तीन कोट इतम हुदिंग रखियावन वेडिवेला सेवा नियुक्त वेडिवेना आकार ये उनाट अभी देखता अप्रैल विशितुन विशिहत वनकुट नवसत कोविड 19 बलपैम सुल अपिट यम यम प्रश्न अति उना नमु रजे प्रतिपत्ति तिब्ब पुलवान तरंग मे लॉकडाउन नेकट रॉयल सिटी में एक एक प्रधानम हेतु तमाई आर्थिकय एम आकारेम बलापुरतुन आकारेम करगने यामट ए आर्थिक बलापुरतुन क्रम क्रमेट यन्न नंग अपिटे सेवा नियुक्ति हुदिं करगने यन्न बलापुरतु उना नमूत ये वन कोट पलात अतर संसरने अलुकरला इतिं यम्ताक दुरत अपिट मे समबलकाये सेवा नियुक्ति सेवा युक्ति विनस्कम अतिवेन्न पुलुवां नमूत मम सुभवादी विदेट बलापुरुत्तु वेनवा मे लॉकडाउन तत्वे अतरेत सीएट हेटाट खत्यावाकुनु इनफॉर्मल सेक्टर के सेवक अंट अडु बलपैमाक अतिवेवी कियला मुकुद ए अडु बलपैमाक अतिवुनु इतराय अपिट मे सेवा नियुक्तिय उपरिम तत्वेकिन वैडी तत्वेकिन पावत्तागेन यन्न पुलुवन वेन्ने इतिं अपि बलमु इदिरियट मे तत्वय इतामतिक्मंट मे एन्नत क्रमे तुल इतामतिक्मंट अपि यथातथ्यट पत्वेयि कियला इतिं अपि गिय अवुरुद्दे वगेम मे कालेत् अपि यम्किसि पशुबैस्मट लक्कुनात् अपि एन्नत क्रमे तुल मम हितनवा आर्थिकय सियट हयकट लगा नोउनात् अपिट यम् सियट यम् सुभवादी आर्थिक वर्धन वेगेकट लगाविय हेकि एहेम वर्धने लगाविय हेकि वुणोत् अपिट ए ए सेवा नियुक्तिय वेडि किरीमट पासु वेवि कियला मम हितनवा मे डॉक्टर हरीश ए प्रश्नेट उत्तरे लबुना कियला इतिं अपिट मेक अवसान वशयेन मट कियन्न तियेन्ने अपि 2020 तत्वेट पत् नोवे कियला अपि बलापुरुत्तु वेनवा ए वगेम आर्थिक वर्धन वेगे हाय नोउनत् अपि इतामत् लगट हाओ स्यम्किति होंद तत्वेट पत् वे ए होंद तत्वेट पत् वुनोत् अपिट सेवा नियुक्तिय वेडि कर गनीमेन 2020 सेवा वियुक्ति अनुपातिकयट अडुवेन लगा अडुवेन पवत्वा गनन्न हेकि वेवि कियला प्रश्न संबंध कर आर्थिक पारिश्रम डिपार्टमेंट अध्यक्ष आचार्य चंद्र चंद्रशेखर महतागेन प्रश्न की मुदाल प्रतिपत्ति उद्यम सह आर्थिक वर्धनी आसित පළවෙනි ප්‍රශ්නය කොවිඩ් අර්බුදයේ සමග මුදල් ලිහිල් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් උද්දමන ඉහළ යාම සමග කෙසේ බලපානු ලබයිද සහ ආර්ථික වර්ධනය පහළ ගිය හොත් මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කිරීම සඳහා මහා බැංකුවට අවකාශයක් තිබේද අවසාන වශයෙන් කොවිඩ් තත්ත්වය නිසා රට වසා දැමුවොත් එය ශ්‍රී ලංකා ආර්ථිකයට දරා ගැනීමට හැකි වේද आचार्य हरिश्चंद्र महात्म्या विश्वावृद्ध अधिपत्य मतम आचार्य सुमिला वानगुरु पहली कर्प विधियट इतम असीर अवृद्ध मे अवृद्धे अनेलुम रटवल वगे लंकावत රටේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරලා ඒ වගේම
ද්‍රවශීලතාවය ඇතිතරම් ආර්ථිකයට සපයලා දීලා ආර්ථිකයට සහයෝගයක් දැක්වුවා මේ ද්‍රවශීලතාවත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරලා පොලිය අනුපාතික අඩුවීමේ ප්‍රතිලාභ පෞද්ගලිකාංශයටත් ඒ වගේම රජයටත් ඒ වගේම මූල්‍යංශයටත් ලැබුණා කියන එක අපි දන්නවා බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මුදල් ලිහිල් කරන්නේ මුදල් ප්‍රසාරණය රටේ උද්දමනයට කොහොම බලපායිද කියන එක රටේ මුදල් සඳහා මුදල් සමස්තය සඳහා වග කියන ආයතනයේ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවට මේක හැමදාම තියෙන ප්‍රශ්නයක් අපි බොහොම සැලකිල්ලෙන් ඉන්නේ මුදල් සහ උද්දමනය පිළිබඳ අතර තියෙන සම්බන්ධතාව ගැන නමුත් අපි අවුරුදු ගණනාවක ඉඳන් දැකලා තියෙන දෙයක් තමයි මුදල් සහ උද්දමනය පිළිබඳ තියෙන දැඩි සම්බන්ධය බිඳ වැටලා තියෙනවා කියලා. ඒකෙන්ද තමයි අපි කාලයක් තිස්සේ මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්තියක ඉඳන් උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්තියකට දැන් ලඟා වෙලා තියෙන්නේ. මේ වෙනකොට අපි නම්මශීලී මුදල් නම්මශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති රාමුවක් ඇතුලේ තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ ප්‍රතිපත්ති රාමුව ඇතුලේ මම හිතන්නේ ආචාර්ය සුමිල වානගුරු මිනිවේ කිව්වේ උද්දමනයේ වැඩිවීමක් වෙන්න පුළුවන් ඉස්සරහ අවුරුදු දෙක දෙකේදී කියලා 2022 2023 වගේ අවුරුදු වලදී කියලා. නමුත් මේ වැඩිවීම රඳා පවතින්නේ ආර්ථිකයේ වර්ධනය ශක්්‍යතා මට්ටමට වඩා වැඩි මට්ටමකට යයිද නැද්ද කියන එක උඩ දැන් අපි කතා කරා 2021 අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා ආර්ථික වර්ධනය 6% වෙයි කියලා. නමුත් ඒ වගේම අවිනිශ්චිතතා රාශියක් තියෙනවා මේ ආර්ථික වර්ධනය ඇත්තටම 6% වෙනකන් ළඟා කරගන්න පුළුවන් වේද කියලා. ඒ වුණත් 2021 අවුරුද්දේ ආර්ථික වර්ධනය මේ 6% අපි බලාපොරොත්තු වෙන 6% බොහෝ දුරට රඳා පවතින්නේ පහුගිය අවුරුද්දේ පවතුන අඩු පදනම මත. අපි දන්නවා 2020 අවුරුද්දේ ඍණ ආර්ථික වර්ධනයක් ආර්ථික සංකෝචනයක් තමයි තිබුණේ. ඒ බලපෑම උඩ තමයි අපි 2021 අවුරුද්දේ වැඩි ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ. මේක తాවකාලික තත්ත්වයක්. අපි හිතන්නේ මේකෙන් උද්දමන පීඩනයක් ඇති වෙයි කියලා. නමුත් එතනින් එහාට ආර්ථික වර්ධනය ටිකින් ටික වැඩි වේගෙන යනකොට අනිවාර්යෙන් ආර්ථිකයේ උද්දමන පීඩනයක් ඇති වෙන්න පුළුවන් ඉල්ලුම් පැත්තෙන්. ඒ වගේම අනික් පැත්තෙන් බැලුවොත් සැපයුම පැත්තෙන් බැලුවොත් රජයේ විසින් ගන්නා ක්‍රියාමාර්ග නිසා අපි හිතනවා සැපයුම් දේශීය සැපයුම් අංශයෙන් ඇතිවන උද්දමනය ටිකින් ටික පහළ යයි කියලා. ඉල්ලුම පැත්තෙන් බලනකොට උද්දමනේ වැඩි වෙන්න පුළුවන් ආර්ථික වර්ධනය වැඩි වෙලා ඒ වගේම ඒ මතින් ඇතිවන උද්දමනය නිසා පමණයි එහෙම වැඩි වෙනකොට අපිත් බලාපොරොත්තු වෙනවා මහ බැංකුව විදිහට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අරගෙන උද්දමනය ටිකින් ටික අඩු කරගන්න. නමුත් මේ උද්දමනය අපි මේ කතා කරන්නේ 4-6 අතර මට්ටමේ පවතින උද්දමනයක් ගැන. අපි දන්නවා අතීතයේ 1980 විතර මම හිතන්නේ 1980 26.1% උද්දමනයක් ලංකාවේ පැවතිලා තියෙනවා. ඒ වගේම 2008-09 වගේ ගත්තොත් 13.2007 13.7 2008 17.5 2022.6 වගේ උද්දමන වේගයක් ලංකාවේ පැවතිලා තියෙනවා. නමුත් ඒ වගේ උද්දමනයක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. 4.4-6 අතර පවතින උද්දමන මට්ටමක ඉහළ අගය වෙත යොමු වීමක් පමණයි. නමුත් මේ සියල්ල රඳා පවතින්නේ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වීමේ වේගය මත. තව ප්‍රශ්නයක් ඇහුවා මං හිතන්නේ පොලි අනුපාතික ගැන. පොලි අනුපාතික ගැන අපිට කියන්න තියෙන්නේ අපි දැන් අවුරුදු 12ක් කතා කරලා තියෙනවා ලංකාවේ උද්දමනය අඩු මට්ටමක පවතිනවා 5%
වගේ මට්ටමක සාමාන්‍යයෙන් පැවතිලා තියෙනවා කියලා. අපි හිතනවා මේ දැන් තියෙන තත්ත්වය තමයි හොඳම තත්ත්වය. මේ අඩු උද්දමන මට්ටමේ ප්‍රතිලාභ ආර්ථිකයට ළඟා කර දෙන්න. මේකේ එක ක්‍රමයක් තමයි පොලි අනුපාතික අඩු මට්ටමක පවත්වාගෙන යන්න. පොලි අනුපාතිකවල ඉදිරියේදී අඩු වැඩිවීම වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ පුළුවන් තරම් උත්සාහ ගත යුතුයි පොලි අනුපාතික තනි ඉලක්කමක පවත්වාගෙන යන්න. අපි දන්නවා හැම රටේම ලෝකයේ අනික් රටවල් බොහොමයක බැලුවොත් පොලි අනුපාතික පවතින්නේ තනි ඉලක්කමක. මං හිතන්නේ කිසිම ලංකාවේ කිසිම ආයෝජකයෙකුට ඉලක්කම් දෙකක පොලි අනුපාතිකත් එක්ක දිගටම වැඩ කරන්න පුළුවන් කියලා. අපි මේ තත්ත්වය අනිවාර්යයෙන්ම ඉදිරියේදී මඟ හරවා ගත යුතුයි. ඒ වගේම මං හිතන්නේ තුන්වෙනි ප්‍රශ්නය ඇහුවේ රට වසා දැමුවොත් ලොක්ඩවුන් එකකට ගියොත් ආර්ථිකයට මොකක් වෙයිද කියන එක. මම හිතන්නේ අපේ සහකාර අධිපතිතුමා මේක පැහැදිලි කරා. නමුත් ඒකට මම ටිකක් එකතු කරොත් 2020 දෙවැනි කාර්තුවේදී ලංකාව ලෑස්ති වෙලා හිටියේ නැහැ. කියන්නේ පළවෙනි ලොක්ඩවුන් එක වෙලාවේ පළවෙනි කොවිඩ් පළවෙනි රැල්ලත් එක්ක ලංකාව තියා මං හිතන්නේ ලෝකයේ කිසිම රටක් ලෑස්ති වෙලා හිටියේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. එතකොට ඒ පළවෙනි රැල්ලේ බලපෑම ආර්ථිකයට ඉතාම වැඩි. ඒකයි අපි දැක්කේ 16.4%ක ආර්ථික සංකෝචනයක්. නමුත් දෙවැනි රැල්ල වෙනකොට අපි දැක්කා 2020 හතරවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය අපි හිතුවට වඩා අඩු වුණා. නමුත් 1.3%ක ආර්ථික වර්ධනයක් පැවතුණා කියලා. ඉදිරියේදීත් අපි හිතනවා ලොක්ඩවුන් එකක් වුණොත් රට ලෑස්ති වෙලා ඉන්නේ බොහෝ දුරකට. දැන් අපි දන්නවා working from home arrangements තියෙනවා. ඒ වගේම පළවෙනි රැල්ලේදී අවසානයේ වෙනකොට අපි දැක්කා distribution බෙදා හැරීම් වුණත් බොහොම ගෙවල් වලට වුණත් ගෙනල්ල බෙදා හැරීම් කටයුතු සමහරවට සිදු වුණා. ඒකින්ද අපි හිතනවා ආර්ථිකයට ශක්තියක් තියෙයි මේ තුන්වෙනි රැල්ලට සාර්ථකව මුහුණ දෙන්න. ආයෙත් මම කියන්න ඕනේ අවිනිශ්චිතතා රාශියක් තියෙනවා. නමුත් අපි හිතනවා ආර්ථිකයට වෙන බලපෑම අර දෙවැනි කාර්තුවේ 2020 දෙවැනි කාර්තුවේ වුණා වගේ වෙන එකක් නැහැ කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුති ආචාර්යතුමනි. ඒ සමගම මම හිතන්නේ අපේ සම්මන්ත්‍රණය සඳහා ලැබී ඇති කාලය මේ අවසන් වෙනවා. මම අවසන් වශයෙන් අහන්න කැමති විද්වත් මණ්ඩලයට යම් අවසන් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නම් මේ සඳහා දැන් අවස්ථාව හිමි වෙනවා. එසේ නොමැති නම් 2020 වසර සඳහා වන මහා බැංකු වාර්ෂික වාර්තාවට අදාළ සම්මන්ත්‍රණය නිමා කිරීමට දැන් කාලය පැමිණ තියෙනවා. මම මේ අවස්ථාව කරගන්න කැමති මහා බැංකු අධිපතිතුමා ප්‍රධාන නියෝජ්‍ය අධිපතීන් සහකාර අධිපතිතුමා ආර්ථික පරිශ්‍රම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අතිරේක අධ්‍යක්ෂ ඇතුළු විද්වත් මණ්ඩලයට ස්තුතිය පළ කරන්න. සම්මන්ත්‍රණය ඉතා පළදාවී වාර්තා ගැනීම යනු සඳහා දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් එමෙන්ම අද දින මෙම සම්මන්ත්‍රණය සඳහා Zoom සහ Facebook ඔස්සේ සහභාගී වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. ඔබ විසින් යොමු කරන ලද ප්‍රශ්න තුළින් මෙම සම්මන්ත්‍රණය වඩාත් ඵලදායීව සාර්ථකව පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබුණා. එසේනම් අද මෙම මංගත සම්මන්ත්‍රණය මෙතනින් නිමාවට පත් වෙනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.